Taiwan. Oba saji wewek wanne satana deshapalana sangwade samagi hondai ee dinedi janadhipathuma visin mudal amatwaraya lesa labana varshaya sandaha wana visarjana panath kadum pat ehema naththam ayawaya yojanawaliya parlimenthuwata idiripat karunu labuwa hondai samanya janathawa laankiya purawasiyan boho denek balagena hitiya unge illim unge apeekshawan kese me ayawayen sapala weida kiyala api ee pilimada thamai ada ayawayen pasu saakatchawata lak karanne අපගේ ආරාධනාවෙන් අද මැදිරියට පැමිණ තිබෙනවා නිදහස ජනතා සභාව වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහත්මයා ඔබතුමා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ආයිබෝන් ඒ වගේම සමගි ජන බලවේග වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහත්මයාත් අද සටන සම්බන්ධන ආයිබෝන් ඔබතුමාට ඒ වගේම ජාතික ජන බලවේග වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නේති මහත්මයාත් අද සටන සම්බන්ධන ආයිබෝන් ඔබතුමාට ඒ වගේම උත්තර ලංකා සභාවගේ වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මහත්මයාත් අද සටන සම්බන්ධන ආයිබෝන් ඔබතුමාට ඒ වගේම මගේ මාධ්‍ය කණ්ඩායම විදියට ජනිත සුමිත් මදුසන් ඇතුළු මාධ්‍ය සගේනුත් සම්බන්ධ වෙන අපි සූදානම් සටනේ පළමු වටේ ඉක්මනින් නුවන්න පළමු වටේදී ආරාධිත දෙන් සිව් දනාටම විනාඩි 2 වැගින් මේ වැඩසටහනට මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා කාලය ලබා දෙනයි පළමු අවස්ථාව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහත්මයා ඔබතුමාට මහිම ඇත්තටම අද දවසේදී අපි මේ අයවැය පිළිබඳව සාකච්ඡා කරද්දී විශේෂම අපි කියන්නට අවශ්‍යයි සාමාන්‍ය මේ අවුරුද්දක රජයේ අපේක්ෂිත ආදායම සහ සැලසුම්ගත වියදම ඒ අතර හිගය මේව පියවා ගැනීම පිළිබඳව රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තමයි අපි සාමාන්‍යයෙන් අයවැය ලේඛනය කියලා හඳුන්වන්නේ. ඒතර මේ අයවැය ලේඛනය පිළිබඳව සාකච්ඡා කරද්දී අපි තේරුම් ගන්නට අවශ්‍යයි අද රට තිබෙන තත්ත්වය ඉතා බරපතල ණය අර්බුදයක් එක්ක ගැට ගැහුණු තත්ත්වයක් තමයි ආර්ථිකයේ තිබෙන්නේ. එතකොට මේ අර්බුදය විසඳන බලාපොරොත්තු රටේ ජනතාවට ඇති කරමින් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ බහුතරය විසින් තෝරාපත් කරගන්නේ. ඒත් එක්කම ඔහු දැන් අවස්ථා තුනකදී අයවැය පිළිබඳව සාකච්ඡා කරා. මේ අතුරු අයවැය පිළිබඳව ඊට පස්සේ පහුගිය 2023 අයවැය ලේඛනය සහ දැන් 2024 අයවැය ලේඛනය මේ වගේ අයවැය පිළිබඳව ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදියට මේ ඉදිරිපත් කරපු කාරණා අපි පහුගිය කාලේ සංසන්දනාත්මකව බලනකොට අපිට තේරෙන දේ තමයි මේක වෙනදා වගේම අර නවීනත්වයේ පෙන්වමින් බොහෝ ගතානුගතික ලක්ෂණ වලින් පිරුණු අයවැය ලේඛනයක් විදිහට තමයි මම මේක දකින්නේ. ඒකට හේතුව තමයි සාමාන්‍ය ඉතිහාසයේ තුලම අපි දැක්කේ අයවැයට පෙර සාකච්ඡාවන් බරපතල විදිහට තිබුණා. අයවැය පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවන් තිබෙනවා. නමුත් හැබැයි අයවැය තුල ඉදිරිපත් කරන ඒ ක්‍රියාමාර්ග රට තුල ස්ථාපිත කිරීම පිළිබඳ වැඩපිළිවෙල ඒ වගේම තමයි අයවැයේ ඒ ප්‍රතිඵල අත්පත් කර ගැනීම වෙනුවෙන් කොයිතරම් සාධනීයව ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා පසුවිපරම ඔය කියන කරුණු කාරණා දෙක අපි දැක්කේ නෑ පහුගිය කාලයක් තිස්සේම. මේ සැරේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා කීවා ඉදිරි කාලයේදී කියන්නේ 2023 දී කිව්වා මේ අයවැයෙන් අත්පත් කරගන්නා දෑ පිළිබඳව අපි විශේෂ විමර්ශනයක් පෙහෙකිරීම සඳහා ආයතනයක් ස්ථාපිත කරනවා කියලා. නමුත් එහෙම ප්‍රකාශිතෝ කියලා තියෙද්දිත් එහෙම එකක් නොමැති තත්ත්වයක් තුළ තමයි අපි මේ අයවැය ලේඛනය පිළිබඳ කතා කරන්නේ. අපි විපක්ෂයේ අධ්‍යයනයක් කරා මේ විශේෂයෙන්ම මේ අයවැය ලේඛනය තුළ පහුගිය 2023 අයවැය ලේඛනය තුළ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළපු ඒ කියන්නේ යෝජනාවන් ක්‍රියාත්මක කරන්න ඔහු බලාපොරොත්තු වෙනවා කියපු යෝජනාවන් පිළිබඳව අධ්‍යයනයක් කරා. එහි දැක්වෙනවා සාමාන්‍යයෙන් 77ක් ඔහු යෝජනා ඉදිරිපත් කරා. ඒ 77කින් ඔහු 69ක්ම ඉෂ්ට කරන්නට කිසිසේත්ම හිතලා තිබුණේ නැහැ. අපි විතරක් නෙවෙයි විරිතේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතා ප්‍රධාන වියදම් සහිත වැඩසටහන් 25කින් 17ක් පිළිබඳව කිසිදු තොරතුරක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ කියලා. දැන් මේකත් එක්ක බලනකොට මේ අයවැය පිළිබඳව මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජනාධිපතිවරයාගේ අවසන් කරන්න ක්‍රියාවලිය පිළිබඳව අපිට තිය කියන්න තිබෙන්නේ මහිම. මේකත් එක්ක මේ ඉදිරිපත් කරලා තියෙන 2024 අයවැය ලේඛනයත් කඩදාසි වලට පමණක් සීමා වෙච්ච මේ අදහස් මාලාවක්ද සිහින සාප්පුවක්ද මේ විස්තර කරන්න කියන එක පිළිබඳව අපිට තියෙන සාධාරණ සැකයක්. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ අයවැය අපි මුණ දෙන්නේ ඉදිරි කාලයේදී දැවැන්ත ණය බරක් එක්ක ගැට ගැහුණු කතාවකට. ඒ කියන්නේ රටේ තිබෙනවා අපි දන්නවා දැන් මේ වෙනකොට ඩොලර් බිලියන 88ක වගේ ණය බරිතතාවයක්.
එතකොට මේ ඩොලර් බිලියන 83 දී තමයි ණයබර උග්‍ර වෙලා රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයේ පහුගිය අප්‍රේල් 12 වෙනිදා ප්‍රකාශනපත් කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු වුණා යම් ප්‍රමාණයකට හරි මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ණයබරදතාවය විසඳන්න යම් කිසි සාධනීය පියවරක් ඉදිරියට තමයි කියලා. අපි දන්නවා පහුගිය ඉතිහාසයේ අවස්ථා පහකදී ඔහුට අග්‍රාමාත්‍ය තනතුර ලැබුණා, මුදලාමාත්‍ය තනතුර ලැබුණා. නමුත් ඔහුට බැරි වුණා මේ සමග හරි නිවැරදි ක්‍රියාවලියකට රට මෙහෙවන්න. නමුත් ඔහු කීවා සපත කරලා අපි මේකට විසඳුමක් දෙනවා කියලා. නමුත් හැබැයි ඔහු තුලත් අපි දකින්නේ නැවත වතාවක්. ඔහුම තමයි අපි ඒක දන්නවා. නමුත් ඔහු නැවත වතාවක් කියන්නේ මේ ණය බලතාවයේ ණයෙම්ම විසඳන්න තමයි ඔහු කල්පනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට ජනිත රුපියල් බිලියන 3450ක්. ඒ කියන්නේ ඔහු ණය බලතාවය රුපියල් බිලියන 7335 සීමාවට ඉහළ දාලා තියෙනවා. ඒක දෙගුණ කරලා තිබෙනවා. අවසන් කරමු. එසන් ණය විසඳන්න ඔහු යෝජනා කරන්නේ තවදුරටත් ණය ලබාගෙන. අර විසෙන් විසනසනවා වගේ ඔහුගේ තියරිය තමයි ණයෙන් ණය විසඳීම. හොඳයි. බොහොම ස්තුතියි සම්මුඛ ජනබලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහත්මයා ඔබතුමාගේ අවස්ථාව. ඔබයිම මම ස්තුතියන්ත වෙනවා මට ආරාධනා කිරීම පිළිබඳ සමග ජනබලවේගය වෙනුවෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කළේ අතුරු අයවැයත් සමග ඔවුන්ගේ තුන්වෙනි අයවැය මේ අයවැය මේ රටේ වර්තමාන තියෙන ආර්ථික අර්බුදය පිළිබඳ නිවැරදි දැක්මක් නැතුව ඉදිරිපත් කරපු අයවැයක් ලෙස තමයි අපි දකින්නේ. ඒ වගේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මේකේ පිළියම් අපි දකින්නේ නැහැ තියනවාද කියලා. මේකත් සාමාන්‍ය මේ සාමාන්‍ය සම්ප්‍රදායික අයවැයක් අපේ වසන්ත කිව්වා වගේ 2023 අයවැය අයවැය යෝජනා 77ක් තිබුණා 69ක් ක්‍රියාත්මක කළා නැහැ. ක්‍රියාත්මක කළ තියෙන 8යි 16කට කිසිව අත තියලවත් නැහැ. ඉතින් අනිත් 69 පටන් ගන්න බගන අතර වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය තුළ මෙවර ඉදිරිපත් කළ අයවැයත් ඒහා සමානම යෝජනා 70ක් පමණ තියෙනවා. මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා මේ தත්ත්වය තුළ. ඉතින් එන්න එන්න ණය බර වැඩි වෙලා තියෙනවා. 2020 ජනවාරි මාසෙ වෙද්දී අපේ රටේ ණය බර තිබුණේ ට්‍රිලියන 13යි. දැන් ඒක ට්‍රිලියන 31ක් බවට පත් වෙලා තියෙනවා. ට්‍රිලියන 13ක් කියේ කෝටි 13 ලක්ෂයක්. අවුරුදු 70ක් තුර කෝටි 13 ලක්ෂයයි තිබුණේ. දැන් ඒක කෝටි 31 ලක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි මේ අයවැයෙන් විසර්ජන පනතෙන් බිලියන 3900ක් ණය ගන්න තීන්දුව කරලා තියෙනවා කෝටි 390000ක්. ඒක ට්‍රිලියන 7350 වෙනකම් දක්වා වැඩි කරන්න තීන්දුව කරලා තියෙනවා. තව තවත් ණය ගන්න ණය මත දුවන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අයවැයේ විශාල වශයෙන් තියෙනවා කරන්න බැරි යෝජනා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකත් එක්ක අපි හිතනවා දැන් බලන්න රාජ්‍ය සේවකයන් රුපියල් 20000ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවා. ඒ රුපියල් 20000 වැටුප් වැඩිවීමක් ඉල්ලුවේ මේ වෙලාවට රනිල් වික්‍රමසිංහ ඒ වෙලේ රනිල් වික්‍රමසිංහ දැන් රනිල් රාජපක්ෂ බවට පත් වෙන්න ඉස්සෙල් රනිල් වික්‍රමසිංහ බලයට පත් වුණාට පසුව මේ වෙද්දි විදුලි බිල විතරක් 1400කින් වැඩි වෙලා. අනිත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෑම එකක්ම තුන්ගුණයකින් වැඩි වෙලා. හැබැයි තුන්ගුණයකින් වැඩි වුණාට වැටුප් වැඩි වෙලා නැහැ. දැන් වැටුප් රුපියල් 20000කින් ඉල්ලුවත් ඒකට මේ ජීවන වියදම් දීමනාව 7800 17800 බවට පත් කරනවා කියනවා ජනවාරි වල ඉඳන්. ඒක ලබා දෙනවා කියනවා අප්‍රේල් වල ඉඳන්. හැබැයි මේ දෙන 10000 ආපහු ජනවාරි වල ඉඳන් ආපහු ගන්න වැට් බද්ද වැඩි කරලා තියෙනවා 15 සිට 18 දක්වා සහ ජනවාරි වල ඉඳන් ගැසට් එකකින් ඉදිරිපත් කරන්න යනවා භාණ්ඩ හා සේවා 150කට අලුතෙන් වැට් බද්ද ඇති කරන්න. ඒකදී අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඉන්ධන සඳහා වැට් බද්දක් එකතු වෙනවා කියලා. ඒතකොට ඉන්ධන වල වැට් බද්ද එකතු වෙද්දී ඉන්ධන වල පැල් එක අයින් වෙලා 10%ක විතර ඉන්ධන වැඩි වෙනවා. ඉන්ධන වැඩි වීම තුළ තවත් විශාල වශයෙන් සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි වෙනවා. එතකොට මම ගණන් බැලුවා මම දැන් රුපියල් 10000 ඉර දෙන්නේ. හැබැයි 2023ට සාපේක්ෂව 2024 බදු බිලියන 1224කින් වැඩිමක් බලාපොරොත්තු වෙනවා. කෝටි 122400කින්. එතකොට ඒ වැඩිවීම රටේ ජනතාවෙන් බෙදුවාම එක් පුද්ගලයෙක් රුපියල් 4650ක් අමතර බදු ගෙවන්න ඕනේ ලබන අවුරුද්දේ. 4650ක්. එතකොට විශ්‍රාමිකයෙකුට වෙන්නේ 2500යි. විශ්‍රාමිකයාට 2500ක් දීලා 4650ක් ඒ විශ්‍රාමිකයෙන් ගන්නවා. එතකොට අපේ රටේ පවුල් 60 ලක්ෂයක් තියෙනවා. මේ පවුල් 60 ලක්ෂය ගත්තාම ඔය වැඩි වෙන බදු බර බිලියන 1224 පවුල් 60 ලක්ෂය බලපුවම එක පවුලකින් මාසෙකට 12000ක් බදු වශයෙන් ගන්නවා ලබන අවුරුද්දේ මේ අවුරුද්දට වඩා වැඩියෙන්. එතකොට රුපියල් 10000යි දෙන්නේ
Mitana tine de bisa hati akne tana ayewe yojana kira nang katakan de akne mukode hamadama kira nti kira tino are mitumala kuba giwa ilak kahit kira ai sampuna karna wadai kira pasu ipara makne gua kwila wadai wene me weng karna mudala ai pasai gulumai ikutu kara kano wene gi diakir wada gat de tamai deng jiwa na wiyade mate jana tawa gi apek sawar tino utere eke di jana tawa raja ise bokyo sapa ujil kanse di mana wakho wetu feri mak wala purutuna namta andua ai kara kan niana ada ai magatut. Bandaha seba mata batu waling idiri di ayakar karna hadana mea uru datula tapi mani biliana atasi panas namia kote asu pandas namasiya ita pasi ada yang batu waling egolo edikar gantian tapi mani aluting biliana desia tisatara ikan e pemani edikar gano kote ita nokkom ikutu no biliana ikdas anu tuna tapi egolo aluting edu edikar gana kira engkani biliana ikasih tis tunai. Terwangga tem bilian ekasih itu tuh nadi lah. Takunu ating ekdas anu tuh nak ganna. Itu kurang making painnya ayahan, me ajana ta muna dina arbu deh matamai. Eka tar balagiri dosi bagi ini me adu me hit. Itu kurang ayah bayak kian ya. Adu me mau tuh pasin dokter ya koi ni kani. Laban aur di Oktober ini kang ayah bayak plan keran dia kenaen. Plan kalah lagi nanti ayah bayak. Itu kurang arbu dia aktir. Ilang deh ini elektrosing hari atar tikai. Ya, yang ni kau itu malay pol kata gudak kaya ni. Badi wedi kerana nang sali acu kahan beilu. Nantam badu wedi kerana beilu. Tapi tiap kali macam macam ni. Naya si ma, ikma, ihal dah ni. Muka kerana. Naya ay kau ini macam jangan ham bin ni. Mian naya jangan ham bin ni. Apa izri tak kata kerum mian balapur tu no billion dah hat naya jangan. Kau ini jangan ni. Ini tak kuda hilang mana? Ay acu kahan ikut macam utteri. Hei, make dan tiap ni ada. Egolong ke pasti wisata kena tiada. Entahnya egolong ke bayar kerana apa yang bayar kerana kerana kia kia lah tiada. Eka, ada ayam gan ni kau mesti kira kira nae. Tiada ke balan ni amunum mula, amunum balan aku dah. Tera mangkita ni hadapun ni leda arin tua terin ni meo liar tiada ni. Tiga isarada sahagat cak di matamai meka matukar gan ni ni mukadu utteri kira. Oke, bumi sudi palu mati awasan nawasta utter langka sabagi ratna pura district palu menteri gamini vali pada mahatme utu mat. Entahnya dan didas visi hatar itu idiripat kerapu ayam lekannya dia apitnya balanda ini me mudah lama itu beraya apa didas visi tu nuri idiripat kerapu ayam lekannya kocer pemainnya k yatar tiap bawa depan kerja tadi kila ekbil bandu apes ilmu menteri uru meeting sandahan kala yojana hatta hatai kiat makar umi pemainnya hatta pahai eha samaan melihil lat tamai me da para idiripat kerla di ini ekanda apes rata janatab mahim Hema jana kotta sih hema gatta hema agam paksa parta beda bulin turuwe apeksa wangulin pelin jana kotsa kini. Ikan subawadi apeksa mata tamai katay itu keram ini hema katay itu apa. Ewa game me rata jana tau bohma sadha wante minisu kotsa. Ia sadha w matu keragena budu banim patangarang arus subawadi apeksa wakian ek jana tau ke hadawat tulad di la. Tawa kali ke santer panai kerana liyabil lag bawat re, me ayam lekannya patila tiennya. Me ketamai me ke atte sattya kata awal. Muka deh ayam kila kianne, rata ke kriyatma kawane pradhana pratipati deking ikak elidak kene muli ke liyabil. Mudal pratipati mahabengku hara kriyatma kawane kote, e muli pratipati hara hara eskeragan bengku badde dire ketukeragan hasuru na mudal pramane. Rata artik pasaran ya tiun akar itu, rekia tiun akar itu, jatik nispad ini berdua akar itu, apanya na ada yang upad ini mana akar itu, ayujane kalla, rekia itu kalla, nispad ini berdua kalla, artik pasaran ini kerana kohomade,
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කොහොමද ඒකට ආයෝජනය කරන්නේ කොහොමද කියන එක තමයි අයවැය ලේකෙනකින් කියන්නේ. දැන් මේ අයවැය ලේකෙනේ එහෙම කතා මොකවත් නැහැ. ඒ වගේම තමයි මේ කියලා තියෙන යෝජනා ටික ඉටු කරගන්න මුදල් එකතු කරගන්න ආදායම් එකතු කරගන්න විදියවල් පැහැදිලිව නිශ්චිතව කියලා නැහැ. අනුගමනය කරමින් ඉන්නේ කරුණු තුනයි. එකක් තමයි තියෙන සම්පත් විකිණීම දෙවෙනි එක තමයි ණය ගැනීම තුන්වෙනි එක තමයි මුදල් අච්චු ගහලා සල්ලි උත්පාදනය කර ගැනීම. එතකොට මේ ක්‍රමය ටික 2015 ඉඳලා 19 වෙනකුණුත් එතුමා අනුගමනය කළා. එතුමා ආපු ගිය වර්ෂයේදීත් අනුගමනය කළා. දැන් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ ඒ අනුගමනය කරන්න කියන එක තමයි මේ ලියවිල්ලෙන් එතුමා සනාථ කරලා තියෙන කාරණාව. ඊළඟට තව කාරණාවක් තියෙනවා. දැන් මේ අයවැය ඉදිරිපත් කරනකොට මේක සාධාරණ ලියවිල්ලක්, මේ හොඳ ලියවිල්ලක්, මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්, මේක මේ අපේ සාර්වාර්ථික කටයුත්ත සාර්ථක කරගන්න ආර්ථික ප්‍රසාරණ ඇති කරගන්න පුළුවන් කියන මතය ඉදිරිපත් කරන අය මේ වෙනකොට ආර්ථික ස්ථාවර වෙලා තියෙනවා කියලා පෙන්නුම් කරන්න උත්සාහ කරන සියලුම නිර්ණායක අයවැය ප්‍රතිපත්තියට අදාළ ඒවා නෙමෙයි මහිම. මෙතන තියෙන වැදගත්කම තියෙන්නේ අපේ උද්දමනයේ අඩුවීම, පොලී අනුපාත පහළ යෑම, ඔය වෙන වෙන කටයුතු වෙලා දැන් අපි හිටපු අර්බුදකාරී අවස්ථාවෙන් එළියට ඇවිල්ලා ස්ථාවර වෙච්ච තත්ත්වයක් තියෙනවානේ ආර්ථිකයේ යම් ප්‍රමාණයකට. එතකොට ඒ සමස්තයම එහෙම වෙලා තියෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විදියට. කිසිදු අයවැය ප්‍රතිපත්තියකින් අද ඇති වෙලා තියෙන ආර්ථික ස්ථාවර භාවයට හේතු සාධක වෙලා නැහැ එතුමලා අනුගමනය කරපු කිසිම ආර්ථික ප්‍රතිපත්තිය. එතකොට එතුමලා අනුගමනය කරපු අයවැය ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා. මහ බැංකුව හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීපු නියෝග ටික ක්‍රියාත්මක කළා තමයි මේ මූල්‍ය ස්ථාවරත්වයේ අපි එකඟ වෙනවද නැද්ද කියන කාරණාවෙන් තොරව මේ ස්ථාවරත්වයේ ලැබිලා තියෙන්නේ. එතකොට හැබැයි ඒකේ ප්‍රතිඵලයේ විදිහට ගන්න නම් අයවැය ප්‍රතිපත්ති ඊළඟට ආයෝජනය දිශාවට යොමු කරලා ආර්ථික නිෂ්පාදනය වැඩි කරන්න ඕනි, කරුණු ටික ක්‍රියාත්මක කරන්න ඕනි. මේ අයවැය ලේකෙනේ එවැනි කිසිම ආකාරයක ලක්ෂණයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අපිට එතුමත් එක පුජ්ජලික ප්‍රශ්නයක් නෑ. අපි මේ ලියවිල්ල ගැන කතා කරන්නේ මේක හුදු අර ආතර් සී ක්ලාක් අර මේ සැටලයිට් ගැන ලිව්වා වගේ කතන්දරයක්. එතුම දැනගෙන හිටියේ නෑ ලියනකොට මේකේ යථාර්ථයක් බවට පත් කරගන්නේ කවුද කියලා. මීට වැඩිය හොඳ කතා උම්මක ජාතකයේ කියවුවොත් තියෙනවා, 550 ජාතකයේ කියවුවොත් කිව්වා තියෙනවා, වෙන වෙන කතන්දරවල තියෙනවා. ඒ හා සමාන සුරංගනා කතාවලට රටේ ජනතාව අරන් යන ලියවිල්ලක් විතරක් බවට මේ අයවැය ලේකෙනේ පත් වෙලා තියෙනවා. මොකද එහි යාන්ත්‍රණයක් ආයෝජනය කරන විදියක්, මුදල් උපයා ගන්න විදියක් හා ක්‍රියාත්මක කරන විදිය කිසිම ආකාරයකට එළි දක්වලත් නැහැ. අමාත්‍යාංශ මට්ටමින් හදලා තියෙන අතුරු අයවැය ලේකනවල එතනින් පහළට ගියාම එවැනි තත්ත්වයක් දකින්නටත් නැහැ. ඒ නිසා මේ අයවැයෙන් කියන කිසි දෙයක් ළඟා කරගැනීමේ හැකියාවක් නැති බව තමයි අපිට කියන්න වෙන්නේ. 100%ක්ම මේකේ තියෙන දේවල් නරකයි කියලා නෙමෙයි අපි මේ කියන්නේ. 90% මට්ටමින් ගත්තාම මේ අයවැය හොඳ අයවැය ලේකනයක් කියලා අපිට කිසිසේත්ම පිළිගන්න පුළුවන් කමක් නෑ. රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන් මේ අරමුදෙන් රටයි ජනතාවයි ගොඩ ගන්න පුළුවන් අයවැය ලේකනයක් නෙමෙයි ඉදිරිපත් කළ තියෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. මේ තමයි අදහස. පළවෙනි වටේ අපි සූදානම් මාධ්‍යවේදිකේ වටේට උමු වෙන්න. අද අයවැයෙන් පසු පිළිබඳව තමයි අපි සාකච්ඡාව ලක් කරමින් සිටින්නේ. මම හිතන්නේ සුමිත් ලැස්සලා ඉන්නව. ඔව් මහිම, දැන් ජනාධිපතිතුමා ඊයේ අයවැය යෝජනාව ඉදිරිපත් කරා, අයවැය ඉදිරිපත් කරා. දැන් රටේ ජනතාව විදිහට බලාගෙන හිටියා මේ බඩු මිල අඩු වෙයි නේද, බස් කාස්තු මිල වැඩි, ඉන්ධන ටිකක් ගහ ගන්න අමාරු, එච්චර දුරට යන්න ඕනේ, ළමයෙක් ඉස්කෝලේ යවා ගන්න බෑනේ, උදේට බත් ටිකක් කන්න දීලා ඈ, ඒ සරලම පස්සේ සපත්තු දෙකක් අරන්න දෙන්න විදියක් නෑ නේද මව්පියන්ට ඈ, ළමයෙක් ඉස්කෝලේ යවන්න සරලම කතා කරොත්. ඉතින් බඩු ටිකක් ගන්න විදියක් නෑ, ගෙදරට පාන රාත්තලක් අරන් යන්න විදියක් නෑ. ඒ මේ ජනතාව බලාගෙන හිටියා මේ වලට විසඳුමක් ලැබෙයිද කියලා. ඇත්තටම අපිත් බලන් හිටියා නෑ ලැබෙයිද කියලා. බුදුමාලේ කියන්නේ අපිත් බලන් හිටියා. ඔව්. ඒ අතරේ ජනාධිපතිතුමා දැන් ඊයේ බුදුදහම උපුටා දක්වමින් ඈ සමජීවිකාව ගැන කතා කරමින් ජනාධිපතිතුමා ලස්සන කතාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. ඈ ඉදිරිපත් කරනකොට දැන් ඇත්තරම දැන් මේ රාජ්‍ය සේවකයන් රුපියල් 10,000ක් වැඩි කරා. ඈ ඒක ඇමුණුවා. ඒක අප්‍රේල් මාසෙ ඉඳන් තමයි දෙනවා කියන්නේ. ඒක හොඳයි. දෙනවා දෙයිද කියලා අපි බලමුකෝ. දෙනවා නම් හොඳයි. හැබැයි මේ මුකුත් නැති මිනිස්සු කොට්ටාසයක් ඉන්නවනේ රටේ. මධ්‍යම පාන්ත්‍රිකයෝ ඉන්නවා. හද හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ මධ්‍යම පාන්ත්‍රිකයෝ. සාමාන්‍ය කුලී වැඩ කරන මිනිසුන්ට මොකක්වත් කරලා නැහැ. ඉතින් ඔබතුමාගෙන් මම අහන්නේ අපේ යාපා මන්ත්‍රීතුමාගෙන්. ඔබතුමා දකි ඔව් යාපා මන්ත්‍රීතුමාගෙන් අහන්නේ
ඔබතුමා මොකද්ද මේක දකින්නේ මේ මේ අයවැය ගැන මම ආපු ප්‍රශ්නත් එක්ක ඔව් සුමිත් ඇත්තටම ඔබතුමා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ওই දැක්ම ඒ කියන්නේ එතුමා එක දෙයක් පෙන්නනවා වෙන දෙයක් කරන කෙනෙක් සාමාන්‍යයෙන් එතුමා බුදුදහම ගැන කතා කරනවා මොකද ජන විඥාණය තුළ බුදුදහම තියෙන නිසා එතුමා ඒක හරියට ටච් කරනවා කියලා පෙන්නන්ට යනවා ඒක තමයි හැම වෙලාවෙම අයවැය පටන් ගන්නකොට දැන් ඔය කලින් අයවැය වර්තාව තමයි 2023 ඒකෙත් මේ විදිහටම සඳහන් කරනවා බුදුන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ණය ගැනීම පිළිබඳව සඳහන් වෙන ඒ සූත්‍රයක් උපුටා දක්වමින් කියනවා දැන් මේ සරේ සමජීවික කියන කතන්දරේනේ ඔව් දැන් මේ සමජීවික ගැන කතා කරනවා දැන් මේ මගේ තියෙන්නේ එතුමා ඉදිරිපත් කරපු අයවැය වර්තාවේ දැන් ඒකෙද කියනවා ආදායම රුපියල් බිලියන 4127 41ක් තියෙනවා එතකොට වියදම 6978යි හිගිය තියෙනවා 2170යි ඊට අමතරව තියෙනවා මේ ණය ගෙවන්න තියෙනවා 6919ක් ඔව් එතකොට දැන් සමජීවිකාව ගැන කතා කරනකොට ජනාධිපතිතුමා ණය ගන්නවනේ මේ වගේ ගෙවන්න හිගිය ඈ එතකොට ඒ කියන්නේ ආදායම අනුව ජනතාවට කියනවා වියදම් කරන්න කියලා. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ? සමජීවිකාව බිඳලා ණය ගන්න යනවා. ඉතින් ණය ගන්න එපා මේක. පැහැදිලිවම දැන් සුමිත් ඒක තමයි මම කිව්වේ ජනාධිපතිවරයා කියන එක නෙවෙයි සාමාන්‍ය කරන්නේ. වෙන දෙයක් කරන්නේ. සම්පූර්ණයෙන් වෙනස් දෙයක් කරන්නේ. දැන් ඇත්තටම අපි දන්නවා අයවැයක රාජ්‍ය වියදම් වගේම තමයි ඒ වියදම් ශීර්ෂ පියවා ගැනීමට කොහොමද අය මාර්ග ආදායම් මාර්ග තියෙනවා. මට අපේ මාධ්‍යවේදී මහතුරු 4 දෙනෙක් ඉන්නවා මේ අයවැය ලේඛනයේ මේ 2024 කොහේ හරි තියෙනවා නම් මේ ආදායම් උපයා ගන්න බදු ප්‍රතිපත්තිය පිළිබඳව විග්‍රහයක් මේක කොහේ හරි කරලා තියෙනවා නම් මට ඔබතුමාලා පෙන්වන්න පුළුවන් නම් මේක අවසානයේදී හරි මං කියන්නේ මේක අපි හෙව්වා කොහොමද මේ වියදම් ශීර්ෂ මෙයා මේ කියන වියදම් ශීර්ෂ පියවා ගන්න ආදායම් මාර්ග මොකක්වත් විස්තර කරලා නැහැ එතකොට ඒ බඳු තත්ත්වයක් තුන තමයි අපිට මේ කතා කරන්න වෙන්නේ. එතෙන්දී සුමිත් ඔයා හරියටම හරි ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වෙලා ඉන්නවා අඩුගානේ කෙටි කාලීනව ඔහු ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ යම් සාධනීය තත්ත්වයක් තියන්න පුළුවන් විශ්වාසයක් කියලා. දැන් ඔහු බලයට වෙලා අවුරුදු 1යි මාස 4ක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කෙටි කාලීන ක්‍රියාමාර්ග ඔච්චරයි. උඩ වැඩිද බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා ඒ කියන්නේ 1400ක තෙල් මේ විදුලි බිල වැඩි වෙන. ඒ වගේම තමයි ජල බිල 100කින් වැඩි වෙන. මේ බඳු ක්‍රම තමයි අපි මේ අවුරුද්ද කෙටි කාලය තුළ දැක්කේ. එතකොට දැන් මේ අයවැලේ කියන තුරුවත් අපිට දකින්න ඕන අර සාමාන්‍ය මහජනයාට අඩුගානේ මැදි කාලින දිගු කාලින ක්‍රියාමාර්ග මොනවද කියලා. නමුත් ඇත්තටම මෙතුමාට මන් දන්න ලැජ්ජාවක් තියෙනවද කියලා එක පැත්තකදී මට හිතෙනවා. මොකද හේතුව දැන් එතුමාම කලින් අයවැලේ කියනේදී සඳහන් කරා මෙන්න මේ ආකාරයට. එතුමා කියනවා කලින් අයවැයේදී හැම සංවර්ධන ව්‍යාපෘතින විරුද්ධ වෙන දේශපාලන කණ්ඩායම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ සංවර්ධනය කරන්න ඉඩ දුන්නේම නැහැ. ඒ තෙල් ටැංකි දිරාපත් වෙන ඉඩ ඇරියා වගේම ඔවුන් අවශ්‍ය නුවරඑළිය ආදි වශයෙන් මේ තැපැල් කන්තරු ගැන කතා කරනවා. ඒතර ඔහු මේ කලින් අයවැලේ කියන උට මතක නැහැ. ඒකම ඔහු කියලා තියෙනවා. ඔහු කියනවා ජාතික සම්පත් කියන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි භෞතික දේවල් කියලායි බොහෝ දෙනෙක් හිතන්නේ. මේ ආකාරයට මෙතුමා මරාසත්න අට්ටිය අර කොට්ටෝරියක් අයින් කරලිවල සම්පූර්ණයෙන්ම වෙනත් ඇහැකින් බලන්න ඕන මේ ලෝකේ දිහා කියලා ආප්තෝපදේශයක් ගෙනවා. ඒක අර කලින් අයවැය ලේඛනයේ 2023 මේ විදිහටම මේ දක්වලා තිබෙනවා. ඒ කියන්නේ මේ ඇත්තටම මේ ඩිජිටල් ආර්ථිකයකට යනවා. මේ වගේ දේවල් එතුමා කලින් අයවැය තමන්ම ලියලා තියෙනවා කියලා ඇත්ත වශයෙන්ම ඔහුට පිළිගන්න බැහැ. මන්ට තමයි ඇත්තටම දැන් ජනාධිපතින් නෑ නෑ දැන් ඒ පැත්තෙන් බලද්දි මන්ත්‍රීතුමා හරිනේ කාරණාව දැන් ගිය අයවැය ඉදිරිපත් කළා යම්කිසි ප්‍රතිපත්තියක්. ඒක මේ තිබුණු ආර්ථික තත්ත්වය සහ එතුමාම කියනවනේ ආදායම් ලැබුණේ නෑ බලාපොරොත්තු විදියට බදු ආදායම ලැබුණේ නෑ රාජ්‍ය ආදායම ලැබුණේ නෑ. එහෙම කියලත් එතුමා කියනවනේ. එතකොට එතුමාට 2022 ඉදිරිපත් කරපු 2023 සඳහා වෙන අයවැයේ ඉදිරිපත් කරලා කරගන්න බැරි වුණු ඉතුරු කාර්ය මේකෙන් තවදුරටත් ඉදිරියට ගෙන යනවා. එතකොට ඒකේ ප්‍රතිපත්ති මේ වශයෙන් ගත්තොත් වැරද්දක් නැහැනේ. ඔව් ඇත්තටම දැන් ඕකේ එතුමා එතකොට ඇත්ත වශයෙන්ම කියනවා වියට්නාමයේ ගැන එතුමා කියපු කතාවක් 2002 වගේ කාලෙදී එතුමා කියපු කතාවක්. වියට්නාමයේ අමාත්‍යවරයෙකුට එතුමා ලංකාවට ආවට පස්සේ ඔහු ලංකාව පිළිබඳ යම් යම් උපදෙස් සමග පෙන්වීම් කරා කියන එක පිළිබඳව. ඔහු පෙන්වුම් කරනවා දැන් වියට්නාමයේ කොතනද ඉන්නේ? දැන් තියෙන ඔවුන්ගේ ඩොලර් බිලියන 87ක නැත්නම් 100 ගානක විදේශ සංචිත ප්‍රමාණයක්
itu api kotoran di negeri lah, apa yang prasangan? Mata hitam apa? Entahnya memang dusan itu kota sumit. Entahnya api demi rata pahl negeri paswata apa kagamet tarutre, mudah lama di tarutre ida di. Oh itu memang pratipati memetirna venus kran, hekia tipu na sejarah itu lah. Entahnya oh kian apa nang? Nemanggar kalingnya ke digua mata mami ani. Pahedil wasem sumit, ekternya itu mah kerana puluhan dewan demi mereka dalat ini. Obat anu wa itu mah mevila kerana itu mah deh tamai. Merate arbudi muka naya pilihan arbudi. Itu naya pilihan arbudi itu kisiam nina wa, kisiam utca ya. Kuhoma deh naya pilihan arbudi ya. Wisanda ini sangat kriya kerana pilihan apa? Yang kisi ada hasak mereka wisanda mah kabinet tiennon. Namun me naya barat tetapi wisanda ini sangat ha, bahu di latihan utre tamai. Raja naya barat tetapi naya gani mehkiya apa? Rupiah beli na hadas pansiya dasar nama temudi kita dana kira. Itu guna api kian ne, atletam meten me naya barat turang kerana ho wisanda na tuni keraganda. Nyata naya gani me pratipati erenda, ohu benda kisiwa kiderpat kala naya sumit. Ini sa atletam mahajana tawat tibenne digin digadam patita keraganda. Ikan obat dana wa samaning me bandu sampradaya ke gata anu gati ke tatyak tulah. Mewakili arbudi itu laknat cerita godain orang, atau asalnya meluker ratawal diunu karnu akinnya ke ratak bar karnu akinnya ke cerita bar patah lagi aneh. Namun tetapi memang ini sampradaya ke gatanu gatik ke taktiking me arbudi jayagan de be. Ini sah mahim mahim, api kian ada itu mahim make jayagan orang me tetapi loko ani ratawal koi vidya itu meten digi. Mungkin ane China gigi putaran ada Vietnam gigi putaran ada, emnatan da da kuno Korea gigi tena da apa itu vegan hambag ni ane beri baby. Namun tetapi me ratawal diunwe cila ratawal meh terbagi di. Anu kapan ikut kriya marga aktifan. Eka tamam me navi kerne kian eka innovation kian eka. Me ratawal denum padatya tekka navi kerne naot padane kian kriya vali ada yam kisi toh tena aktifan orang. Apa ratawal engine ne kabar tarunya apat keragati utwe orang. Namun me mudah lama tiap hari ya tarunia pen maming tarunia ada kisima mati mak mereka kerla tibetnya kaling ayam ayam kerla tibetnya oh itu kaling agama tiap hari ini kaling kerla tibetnya oh kalem maming ni bagi dewal api nohadan na hitaluak disawat minisung mana segini no ikan ekseraya gini awal di das pahal ini di das visi pahir rata tiu no kira oh dengan ini di das satali sate ini me bagi hitalu mat rata gini an da mandan na naik kira kuda me bagi puluhan dekira tahu tu mat dengan obatuma mata kerpu di das pahal ini dengan Ranil Wickremesinghe mahatmaya genapu pratipatti. Ewa kriyatmaka karaddi yaha pahalna andu sami obatuma amatthivarek vidhiyata katiyutu kala. Ethumage pakshe, ethumage nayakattwaya yatate veda katiyutu kala. Deng api dekka ee kaalit oya kiyana meemi. Rajya sampat sambandhen vana Ranil Wickremesinghe mahatmaya pratipatti. Videsha ayojana sambandhen vana pratipatti. Api ewe luku venaskam dakin ne ee kaarna venu. Obat tu mana lah api dah kena mami mami wedi raja sampat sambandwa videsha ayojane sambandwa ini deval gana deng vivechana atma kawa adahas palakarno hebei ini pratipatti ma yam yam mattemin didas pahalwe sita oyekian vidhita agramatvarya vidhita itu ma eva kriyatma kakaradi obat tu mana lah ini andu hiti obat tu mana leh filan ayojane kala ehi deng mami deng meten tevil lakaran mami vivechane mukhakde mukhakde idai adai mami Yana pratipatti vela tiyana wenasa mahasaya ne avasthavedi api aanduwe hitiya e welawa ape naayakaya Ranil Wickremesinghe mathuma etumage pratipatti walata yam kisi kamattak nathi nisa tama api aluth pakshayak hadagena api eliyata ewillla den pasugiya mathiwarneyata idiripath une ape samaga janabalawege aarthika pratipattiya samaaja welindapola aarthike e samaaja welindapola aarthikayak osse rata mehewanna tama api janathawage waram illanne etuma e kaaledi karapuwa Wardi kira, api hebelnya mana kira no, samhari hariyal, tiennno, samhari wardi tiennno. Hebei, deng tiennno, wartaman andu. Demi pasuki pereda kira, iya kira ande ayebei di. Ema asta itu, tu mak kira UNP andu, gana UNP gana kira. Ekehinda vendeti, nama Rajapaksa itu mak liat ayil laki kira. Ranil kira ane, bodoh jana perempuane andu mudah lemeti beraya kira. Punapunam punamunak kira, bodoh jana perempuane mudah lemeti beraya kira. Ring deng Ranil Wickremesinghe dan Ranil Rajapaksa ini ada medan kerjanya na arti kepentingannya, paham kekak degil hita ganat be. Muka itu podjan perempuan arti kepentingannya sempurna venus, eksajia arti paksa arti kepentingannya sempurna venus. Ekinda dengan yang kisi mata getiu mak kinda sama. Obat tu mana hita ni dia make riat muka kerana Ranil Wickremesinghe mahatmaya eksajia arti paksa arti kepentingannya podjan perempuan. Eksajia arti paksa arti kepentingannya ni kan ekinda ni apa ayah dikiu ane tu mah.
එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කිව්වනේ එහෙම කිව්ව හින්දානේ එළියට ඇවිල්ලා නාමල් රාජපක්ෂ කියන්නේ පොත් ජන පෙරමුණේ මුදල් ඇමති කියලා කියන්න සිද්ධ වුණේ මේ ඉන්නේ පොත් ජන පෙරමුණේ මුදල් ඇමති කියලා නැත්නම් ඒක කියන්න ඕනේ නැහැ නේ අර කතාවේදී පොණු පුණත් මම බලාගෙන තුම් තැනක කිව්ව එක්සත් ජාතික පක්ෂය ගැන එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි ඔය ක්‍රියාත්මක කරගෙන යන්නේ දැන් ගියා අයවැයේදී කිව්වා ලංකා බැංකුවේ රජයේ බැංකු මහජන බැංකුවේ කොටස් 10%ක් දෙනවා කියලා පුද්ගලික හැ දැන් මේ පාර 20% කරලා ඒක 20%ක් ලබා දෙනවා කියලා. ඉතින් දැන් එතුමා 2002 දී ගේන ශ්‍රී ලංකා එක ගෙනාවා ඊට පස්සේ එහෙම එහෙම ගනනලා දැන් එතුමා අගමැති වෙලා කරන්න බැරි වෙච්ච ඒවා ජනාධිපති වශයෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම ඇත්තම කියන්නේ මම රජයේ සේවකයන්ට රජයේ සේවකයන් ඇත්තම කියන්නේ නිශ්ශබ්දව ඉන්නේ ගැන මට පුදුමයි. එදා නුවරඑළිය ගිහිල්ලා නුවරඑළියේ තැපැල් කන්තෝරුව පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට කතා කරපු විදිහට රජයේ තැපැල්පතිවරයා ගැන කතා කරපු විදිය ඇත්තම රජයේ නිලධාරීන් මෙහෙම නිකන් ඉන්නේ මොකද ඒ ගැන විරෝධය පළ කරන්නේ නැතුව කියලා. රාජ්‍ය නායකයෙකුට එහෙම කතා ගන්න සුසු නැහැ රාජ්‍ය නායකයා රාජ්‍ය නිලධාරීන්ට. ඉතින් මේ தත්ත්වය තුල දැන් එතුමාට මං හිතන්නේ එතුමාගේ අවසාන කාලයේ මම දැක්කා විදිටේ රිසර්ච් ආයතනයේ කරලා තියෙනවා ආණ්ඩුව ගැන තියෙන ජනතා විශ්වාසය 9%ට අඩු වෙලා. ගිය ජූලි වල තිබුණා 21%ක්. 9%ට අඩු වෙලා. එතකොට ඒ වගේම රට පිළිබඳ විශ්වාසනීයත්වය 6%ට අඩු වෙලා. ඒ වගේම ආර්ථික පිළිබඳ ජනතා විශ්වාසය 42%ක් වෙලා තියෙනවා. ඉතින් දැන් රටේ ජනතාව මේක වලින් කෙරෙහි විශ්වාසයක් තියෙන්නේ නැහැ. දැන් බලන්න මේවර අයවැයේ ගෙනාපු දැන් ওই සාධනීය යෝජනාවක් තිබුණා. නාගරික මේ නිවාස ලබා දිය රුපියල් 3000 කුලිය අයින් කරනවා කියලා. අයින් කළා නිවාස හිමිකාර්තිය දෙනවා කියලා. ඊයේ රතිඤ්ඤ බැලලා මම දැම්මා. දැන් මම අභියෝග කරනවා පුළුවන් නම් මේක කරන්න කියලා. හරිද? මේ අය වෙන්නේ දැන් රුපියල් 3000 මේ ගෙවල් කුලිය කපරක කරයි. හැබැයි මේක නාගරික සංවර්ධන අධිකාරියට අයත් මේ නිවාස. මේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස කොහොමද ඒ නොමිලේ ඔප්පු ලබා දෙන්නේ? ඒක නාගරික සංවර්ධන අධිකාරියට ගෙවන්න නැතුව. නාගරික සංවර්ධන අධිකාරියට ගෙවන්නේ මේ අය මේ ප්‍රතිපාදන දාලා තියෙනවා. සතයක්වත් දාලා නැහැ. ඉතින් එතුමා ආයෙවයි කතාවේදී කියනවා මේකේ රුපියල් 3000 කපන එක එතුමා ප්‍රතිපත්තියක් විදිහට ජනාධිපති විදිහට කැබිනට් මණ්ඩලයට දාලා ගන්න ඇති. හැබැයි දැන් එතකොට මේක නොමිලේ දෙන්න නම් ඒ නාගරික සංවර්ධන අධිකාරිය විසින් හදපු නිවාසවලට ඒකේ වටිනාකම ගෙවන්න එපා. ඒතර වටිනාකම ගෙවන්න මේක ආයෙවෙන් සල්ලි දාන්න එපා. එහෙම නැතුව කොහමද මේ ඔප්පු දෙන්නේ? අපි මේ පැහැදිලි කරගන්න මේක හිමිකාරීත්වයේ පවරා දීමේ නේ. හිමිකාරීත්වයේ පවරා දෙනවා කියන්නේ සින්නක් කර දෙනවා කියලා හිමිකාරීත්වයේ පවරා දෙනවා. ඒකට බජට් එකෙන් සල්ලි වෙන් වෙන්න ඕනේ. නෑ ඉතින් එතකොට දැන් මේක වෙන එක්කෙන දේපල වෙන නාගරික සංවර්ධන අධිකාරියට ආයිති දේපලක්. නාගරික සංවර්ධන අධිකාරියට ආයිති දේපලක් කුලියට දීලා තියෙනවා ජනතාවට. ඒකට ඒක කුලිය අය කරන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තා නාගරික සංවර්ධන අධිකාරිය විදිහට ආණ්ඩුව. දැන් එතකොට ඒක ඒගොල්ලන්ට දෙනවා නම් සින්නක් කර දෙනවා නම් ඒකට ගෙවන්න එපා. ඒක මම දන්නවා ගිය සතියේ දැන් සති ගානකට ඉස්සලා සාකච්ඡාවක් තිබිලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය ඇමතිවරයාත් එක්ක. ඒ අවස්ථාවේදී කියලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය අපි මේක ඇස්තමේන්තු කරන යම්කිසි ගානකට ඕගොල්ලෝ ඒ ගාන ගෙවලා මේක ගන්න කියලා. තමයි ඒක එතන කතාවේ. ඒකට කැමති වෙලා තියෙනවා. දැන් අන්තිමේ මිනිස්සුන්ට සල්ලි දීලාද මේක ගන්න? මම ඒකයි කියේ පුළුවන් නම් දැන් මේක එහෙමනම් අයවේ. දැන් එහෙමනම් කොහොමද මේක? දැන් මේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් දේපල රජයේ අරන් මුදල් දීලා අරන් ඒක නොමිලේ දෙනවද? මොකද කරන්නේ? දැන් එතකොට රුපියල් 3000 කපන එක කරයි. හැබැයි මේක දෙද්දි 50000කට දෙනවා. මොකද එතුමා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරේ එතුමාට ගිය පාර අයිති ඉස්සලා මෙතිවන්නේ 500000 ගණක් චන්දම් වෙච්ච එක මේ පාර 25000ක් සම්බුන්නේ නැහැ. ඊළඟ ජනාධිපතිතුමා එතුමා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. එතුමාගේ යම් කිසි අදහසක් ඇති මේ චන්ද ටික මොකද 50000කට මේක දෙනවා කියනවා. ඒ 50000යි පවුල් 150000 විතර චන්ද දිනවා. ඒක ගන්න මොනවාරි ක්‍රමයක් ඉදදී. හැබැයි මේකට මුදල් අපි කියන්නේ මේකට මුදල් වෙන් කරන්නේ නැහැ. අර මම මුලින් කිව්වා වගේ ගිය පාර ගෙන අපි යෝජනා වලින් 69ක් කෙරුවේ නැහැ වගේ. දැන් මේකත් ඒ වගේ යෝජනාවක්ද කියලා කියනවා. ඒ වගේම දැන් මේකෙදි කියනවා මේ යෝජනාවල තියෙනවා විශ්වවිද්‍යාල වැඩිපුර ඇති කරනවා. විශ්වවිද්‍යාලට සිසුන් ගැනීම වැඩි කරනවා කියලා. දැන් ඔයා දන්නවද මේ බුද්ධි ගලණයත් එක්ක මේ බදු වැඩි කිරීම තුල රජයේ විශ්වවිද්‍යාල දැන් ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවට උගන්වන්න 12900ක් ඕනේ ආචාර්ය මහාචාර්යවරුන්. දැන් ඉන්නේ 6000යි. එතකොට දැන් ඉන්න අයටත් 12000ක් ඕනේ එකේ 6000ක් ඉඳද්දි තවත් විශ්වවිද්‍යාල ඇති කරලා දැන් කොහොමද මේක කරන්නේ? එතකොට දැන් මේ බදු අඩු කිරීම දැන් මේ කවුද මහාචාර්යවරු ආචාර්යවරු මේ වෘත්තීය වේදින් ඉල්ලුවා රුපියල් ලක්ෂ තියෙන බදු අනුපාතයේ ලක්ෂ දෙක කරන්න. ඒ කියන්නේ අවුරුද්දට 12 ලක්ෂයක් තියෙන එක 24 ලක්ෂයක් ගන්න. ඉස්සර තිබුණේ ඊට වැඩි කරා 30 ලක්ෂයක්. ඒක 24 ලක්ෂය කරන්න. ඒ කියන්නේ මාසයකට ලක්ෂ දෙක කරන්න. ඒකින්ද 136 24 භාග අඩු කරන්න කියලා හෙක් කරුවේ නැහැ. එතකොට මේ බුද්ධි ගලණේ නතර වෙන්නේ නැහැ නේ. බුද්ධි ගලණේ වෙනවා. එතකොට මේ කියන ක්‍රියාව මේක කරන්න පුළුවන්ද? මේ වැඩේ කරන්න පුළුවන්ද? ඒ වගේම තව මම මේක කියලා වත්නවා. එතකොට සමුර් අෂ්ටසුම ගැන. දැන් මම දැක්කා ඊයේ කියනවා මෙයාගේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති නැතිනම් සුරංගනා කතා පළක් නැහැ. කවුද කියන්නේ? නාමල් රාජා.
ඒගොල්ලෝ මොකද කියන්නේ ඒගොල්ලෝ යෝජනා මාලාවක් දුන්නා මන්ත්‍රීලා 60 දිනක් අස්සම් කරලා අස්වැසු මයින් කරලා ගේන්න කියලා සමුර්ධිය. හැබැයි මේ කතාවේදී අස්වැසුම ගැනම කතා කරනවා. ඉතින් එතකොට ඒක හින්දා තමයි දැන් මේගොල්ලන්ට මේ තරහ ගිහලා අපේ යෝජනා නැත්තම් මහින්ද රාජපක්ෂ කිව්වා අපිත් එක්ක කතා කරුවෙත් නැහැ කියලා. දැන් ඒගොල්ලෝ කියනවා මේ සුරංගනා කතා ගියපාර කතාව මේ පැත්තේ කියන්නේ කියලා. මොකද හැබැයි ඒගොල්ලන්ගේ බුද්දල් ලැමති කියලා කියනවා. ඉතින් මන්ත්‍රීවරු 62ක් අස්සම් කරලා දීලා තියෙනවා අස්වැසුම අයින් කරලා සමුර්ධිය ගේන්න කියලා. මේ අය වෙයි. හැබැයි ඒගොල්ලෝ මේ අස්වැසුම ගැනම කතා කරනවා. ඉතින් මොකද මේ 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 ඉතාමත්ම පරස්පර විරෝධී යෝජනා ගැනල්ලා මේක කරන්න බැරි ඒවා ගැනල්ලා අර ගිය පාරවත් තත්ත්වයෙන් පත් වෙලා ජනතාව අපහසුතාවයටපත් වෙන්න තමයි යන්නේ. ඉගින් තමයි අපි කියන්නේ මේක බොරු සුරංගනා කතාවක් තමයි මේ ලස්සන්ට ලියලා තියෙනවා. මෙතුමා කිව්වා වගේ ගිය පාර එක ෆොටෝ කොපියක් වගේ තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ ජනතාව තවත් කබලෙන් ලිපට වැටීම. හොඳයි බොහොම ස්තුතියි. ඔය ඔය කාරණේත් එක්කම පොඩි වෙලාවක් දෙන්න අපි සමාජ මාධ්‍යෙත් ලොකු කතා බහක් මේ ආවෙන් පසු ඇති වුණා. මගේ ජනිතට පැත්තට එන්න කැමතියි. ජනිත මොකද තියෙන්නේ දැන් මොනවද සමාජ මාධ්‍යය ඇතුළ තියෙන කතා බහ? ඔව් මේ මහිම අද දවසේ අයවැය උණුසුමත් එක්කම අති විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් වුණා. ඔව්. ඒ කියන්නේ රාජපක්ෂ පවුලේ 3 දෙනෙක් ඇතුළුව තවත් 2 දෙනෙක් නම් කරනවා මේ වග උත්තරකරුවන් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා. එතකොට දැන් මේ කතාවත් එක්ක බලනකොට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් වෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අද එළියට ඇවිල්ලා දැන් මෙතන අපේ කතාබහකට ලක් වුණා. අපිට මේ පොඩි කතන්දර ටිකක් කියනවා. දැන් කලින් අය වැයයි මේ අය වැය ගැන සංසන්දනයක් කරනවා. ඒ කතාව පොඩ්ඩක් අපි බලලිමු ක්ලිප් නම්බර් 1 එක බලලා අපි කතාවට යමු. කැමැති වෙන දෙයක් නැහැ. මොකද ගිය අවුරුද්ද ආවැය තිබෙච්ච බහුතරයක් මේ අවුරුද්ද ආවැය තියෙනවා. මොකද ගිය අවුරුද්ද ආවැයට කැමති වෙච්ච කෙනෙක්ට මේකට අකමැති වෙන්න විදියක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගිකව පහුගිය ආවැය තුල ඉදිරිපත් කරපුවා ක්‍රියාත්මක නොකර අලුතෙන් ඒ ඉදිරිපත් කිරීම සාධාරණද කියන කාරණය. ඒ වගේම තමයි රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ලබා දීලා තියෙන එකම සහ ප්‍රධානතම විකල්පය තමයි එක පැත්තකින් බදු ආදායම් වැඩි කරන එක අනිත් පැත්තේ රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය කිරීම. ඉතින් පහුගිය කාලේ අපිට චෝදනා කරේ ණය අරන් සංවර්ධනය කරා කියලා. දැන් අද ණය අරන් යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ නැත්නම් ණය අරන් මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? එහෙමනම් මේ ක්‍රමවේදය තුළ මේ රටේ ණය බරෙන් රට මුදව ගන්න පුළුවන්ද බැරි වෙයිද කියන කාරණේ පිළිබඳව මේ රටේ ජනතාවට සාධාරණ සැකයක්. ඉතින් මේ අයවැය තුළ රාජ්‍ය ආදායම් වැඩි කරගන්න, රැකියා උත්පාදනය කරන්න, ආයෝජන රටට ගලාගෙන එන්න, අනිත් පැත්තෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න අවශ්‍ය ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න, අපනයන ආර්ථිකය දියුණු කරන්න, රැකියා උත්පාදනය කරන්න අරගෙන තියෙන ක්‍රමවේදයන් කුමක්ද කියන එක පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි විවාද කාල සීමාව තුලත් පක්ෂයේ විදියටත් මම අද පක්ෂයටත් මේ කාරණා පිළිබඳව සඳහන් කරනවා. අපිට රටිකව ජනාධිපතිතුමා සහ ආණ්ඩුවෙන් දැනගත යුතුයි මේ අයවැය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ ක්‍රියාත්මක කරනවද නැත්නම් ගියපාර අයවැය වගේ දේශනෙට පමණක් සීමා වෙනවද? අනිත් පැත්තෙන් දැන් මේ දෙන බොහෝ කාරණා අප්‍රේල් මාසෙන් පස්සේනේ. ඒක මේ මැතිවරණ අවුරුද්දක්නේ. ඉතින් මේවා මැතිවරණ ඉලක්ක කරගෙන දෙනවද? එහෙම නැත්නම් අවංකව ජනතාවගේ පැවැත්ම සඳහා දෙනවද? ඒකෙන් මේ අයවැය කෙටියෙන්ම කිව්වොත් මේ අයවැය යෝජනාව ප්‍රායෝගික නැහැ කියලා ඔබතුමා කියන්නේ. පැහැදිලිවම මේ අයවැය යෝජනාව තුල මේ රටේ අද උද්ගත වෙලා තියෙන ගැටලුවෙන් එළියට එන්න හැකියාවක් නැහැ කියන එක පැහැදිලිව පේනවා. ඔව් මහිම දැන් මේ රාජපක්ෂ පවුල වටා ගොඩනැගිච්ච මේ පොහොට්ටු පක්ෂේ ප්‍රධාන සමාජිකයෙක් ඇවිල්ලා එළියට ඇවිල්ලා දැන් මේ වගේ කතාවක් කියන මම කැමති ගාමිණී වලේබොඩ මහත්තයා වෙත යොමු වෙන්න. ඔව්. එතකොට දැන් මේ කියන විදිහට ඉදිරියේදී අයවැයට ඡන්දෙ දෙන්න වෙනවා. මේ කාරණා එක්ක අයවැය ඡන්දෙ කුමක් වෙයිද? මේ ඇත්තටම දැන් මේ කතාව දිහා අපිට දේශපාලන කෝණයෙන් බලනෝ නම් කියන්න වෙන්නේ අර ගල උඩ පහරගෙන හත් පොලේ ගාගෙන කරගන්න දෙයක් නැතුව කියන කතාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ කතාව උදේ කියනකොට තමයි හවස අර විදිහේ තීන්දුවකුත් එන්නේ. එන්නේ. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කරනකොට ඔය தත්ති වෙන්නේ නැහැ කියලා මේගොල්ලෝ දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැද්ද? ඕක දැනගෙන හිටියා. මේ රිගේනින් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඒ වෙලාවේ බලාපොරොත්තු වුනේ දේ ඒගොල්ලෝ ඉෂ්ට කරගෙන දැන් මැතිවරණ වර්ෂයේ ලං වෙනකොට මේ ඒ කියපු කරපු දේවල් සහ මේ සිද්ධ කරගත්තු පාපය හෝදා ගැනීමේ ප්‍රවේශයන්ට යන ආකාරයේ කටයුතු මම හිතන්නේ මේ රටේ ජනතාව තවදුරටත් විශ්වාස කරාවි කියලා. මොකද දැන් ඒක තහවුරු වෙලා ඉවරයි. මොකද මේ රනිල් වික්‍රමසිංහ රජයටවත් එහෙම නැත්නම් රාජපක්ෂවරු ඉදිරිපත් කරපු 2020 න් පස්සේ ගෙනාපු වැඩසටහනටවත් මේ ආර්ථිකය ගොඩ දාන්න බෑ කියන එක ඔප්පු වෙලා ඉවරයි දැන්. ඒ දෙගොල්ලම එකතු වෙලා ඔප්පු කරලා ඉවරයි. එතකොට එහෙමනම් තවදුරටත් ඒක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. ඒ දිකම නම් ඉදිරිපත් කරලා තින්නේ මේ අය වැයලේ කෙනෙක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ආර්ථික සුබසිද්ධියක් හා ආර්ථික වර්ධනයක්. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ තමයි මහිම
ලබන අවුරුද්ද වෙනකොට ජනිත ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට 2022 ආවට වඩා වැඩි රුද්‍ර තර්ජනාත්මකව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ඉතාම ආර්ථික විවසනයක් 2022 ආවේ ආර්ථික අර්බුදයක් නම් 2024 එන්නේ ආර්ථික විවසනයක් මිනිස්සුන්ට මැටික් එක පිටි කලවම් කරලා රොටි කන්න වෙන ආර්ථිකයකට තමයි මේ රට අරගෙන යමින් ඉන්නේ ජනාධිපතිතුමා කියන විප්ලවීය ආර්ථිකය වෙනුවට එන්නේ මේ විප්ලවීය විවසනයක් කියලා විප්ලවීය විවසනයක පෙර ලකුණු තමයි මේ 15 වෙමින් තිබෙන්නේ ඒකට හේතුව තමයි අපි ගත්තොත් එහෙම දැන් 2022 ආර්ථිකයේ බංකොලොත් වෙන අවස්ථාව වෙනකොටත් අපේ සමස්ත ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 80-85ක් විතර තිබුණා එතකොට දැන් 12%කින් ආර්ථිකයේ 2022 දී හැකිලිලා 2023 පළවෙනි දෙවෙනි කාර්තවලුනු හැකිලිලා තුන්වෙනි කාර්තවෙනු දැන් ස්ථාර වෙලා කියලා මේගොල්ලෝ කියනවා අය කරගන්න බදුත් එක ගත්තාම දැන් මේක 70ට විතර 72ට විතර බහැලා තියෙන්නේ ඒකෙනුත් මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන බදු ටික එකතු කරගත්තාම කාන්දුවින් විදිහට රටේ කිසිම ආයෝජන ක්‍රියාවලියක් නිෂ්පාදන ක්‍රියාවලියක් ප්‍රසාරණ ක්‍රියාවලියක් නව රැකියා උත්පාදන ක්‍රියාවලියක් ව්‍යවසායකත්වයන් වර්ධනය වෙන ක්‍රියාවලියක් කොහෙවත්ම දකින්න ලැබෙන්නේ නැහැ එතකොට ලංකාවේ සේවා නියුක්තියෙන් 153ක් ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රියේ. එක යෝජනාවක් පුළුවන් නම් කවුරු හරි පෙන්වන්න මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රියේ දිරිගන්වන එක යෝජනාවක් මේ අයවැයලියකනේ නැහැ කොළ මේ 100 ගාණක් මුද්‍රණය කරලා දීලා තිබ්බට. එක ඩොලර් එකක් වැඩිපුර උත්පාදනය කරන්න දෙන දිරිදීමන එක යෝජනාවක්වත් මේකේ නැහැ. වංචා සහගත විදිහට ලංකාවෙන් පිටට බහණ්ඩ විකුණලා සේවා සපයලා අnder invoice කරලා ඕව invoice කරලා transfer pricing කරලා cross border transaction කරලා හංගන ඩොලර් ප්‍රමාණයෙන් 1 ඩොලර් එකක් ගේන්න ඕනි කරන සංශෝධන විදේශ විනිමය පනතට අපි දුන්න යෝජනා ටික ඒක යෝජනාවක්වත් මේක ඇතුළත් කළේ නැහැ කවුද රකින්නේ කවුද රකින්නේ මේ සාමාන්‍ය ජනතාවගෙන් බදු ටික එකතු කරගෙන මෙතුමා කිව්වා වගේ ඒ පන්තිය රැක ගන්න අමාත්‍යාංශ ටික පවත්වාගෙන යන්න ඒ සුඛ විහරණය සඳහා උණු කරන ටික වෙනවා. හැබැයි මේකේ ප්‍රතිඵලය තියෙන්නේ මොකක්ද දන්නවද? නොබෝ දිනකින් නැවතත් ඒගොල්ලෝ උත්සාහ කරනවා මේක මේ අහඹු සිදුවීමක්ද? නෑ මේක අහඹු සිදුවීමක් නෙමෙයි. මෙයාලට අවශ්‍ය වෙලා තියෙන දේ තමයි බටහිරට අවශ්‍ය වෙලා තියෙන දේ තමයි මේ ඉටු කරමින් ඉන්නේ. පළවෙනි කාරණාව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා එතුමගේ කාල පරිච්ඡේදයේදී 2015 2019 දී ISB ලෝන් හරහා ගත්තු ඩොලර් බිලියන 17.5න් 12.5න් 17.5න් 12.5 ISB ලෝන් ඉතුරු ටික ඉන්ස්ටිටියුෂනල් ඒවා ආයතන වලින් ගත්ත ඒවා මේ ටිකේ පොලියත් එක්ක වාරික ටික ගෙවා ගන්න ගෙවා ගැනීමට ආර්ථිකයේ මේක එකතු කරලා දෙන නියෝජිතය බවට එතුමා කටයුතු කරමින් ඉන්න එක තමයි මේ ප්‍රදර්ශන වෙන කාරණා. ඉන්න තව එකක් තියෙනවා කියන්නේ. ඒත් එක්කම එතුමලාට ඕනි කරලා තියෙන නැවත වතාවක් ආර්ථික විවසනය හරහා සමාජය අරාජික කරපු මිනිස්සු පාරට බහපු සිවිල් කලබල ඇති වෙන කඩවල වලට පහර දෙන, ගෙවල් වලට පැල්ල බඩු මුට්ටු උස්සගෙන යන සමාජ දේශපාලන තත්ත්වයන් නිර්මාණය කරගන්න ඕනි කරන පාර මේ අයවැයලිය කෙනෙක් කපනෝද කියන සැකය අපිට ජනිත වෙනවා මොකද මේක මෙච්චරම අනවබෝධයෙන් කලා වෙන්න බෑනේ අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා මේ කැබිනට් මණ්ඩලයේ ඉතා පරිණත ඉන්නවා මුදල් අමාත්‍යාංශ පරිණත නිලධාරීන් ඉන්නවා මහ බැංකුවේ මේකට මැදිහත් වෙලා තියෙනවා එහෙමනම් ඇයි මේ වංචනික කටයුත්ත කරන්නේ ඇයි මේ සැබෑව රටට කියන්න බැරි ඇයි මේ රටේ ජනතාව මේ කියන අර්බුදයට මූණ දෙන්න කුසිකර්මයේ වර්ධනය කරන්න කාර්මික ශේත්‍රයේ වර්ධනය කරන්න මේ මේක අර්බුදයක් තියෙන මේ අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරමු කියලා වචන වලට සීමා කරලා සුරංගනා කතාවලට සීමා කරලා විතරක් ඉඳලා ඇයි මිනිස්සුන්ට ඒක කරන්න පොළඹවන්නේ නැති? ඇයි කුසිකර්මයට ඕනි කරන මුදල් ටික වෙන් කරන්නේ නැති? ඇයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට 5%කට 10%කට තනි ඉලක්කමකට ණය ටිකක් දෙන්න බැරිද? ඒ අය ඕනි කරන මේ ඩොලර් ටික රටට හොයලා දෙන්නේ නැද්ද මේක දුන්නොත්? දෙනවනේ හොයලා. ඒගොල්ලෝ පාරේ අරගල කරන්නේ මොනවටද? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පොදුකාරී වියදම් ටික. ඒගොල්ලන්ට සහන විදුලි බිල් විදුලිය පොඩ්ඩක් යම් ප්‍රමාණයකට සහනයකට දීලා අඩු ගන්න සහන ණයක් දුන්නා නම් ඒ අයට මේක පිරිවැයට එකතු කරලා ලාභයට එකතු කරලා අපනයනය කරලා ඩොලර් ටික උපයලා රටට ගේන්න පුළුවන්. එක යෝජනාව මේක ඉදිරිපත් කළා නෑ. මන්ත්‍රීතුමා මේ කියන්නේ ඔව් මේ මම මේ කාරණාව මතු කරන්න හදන්නේ අපේ හඳුන්නෙත්ති මහත්මයාවත් සම්බන්ධ කරගනිමින් මේ කාරණාව ඔබතුමාගේ අවධානයට යොමු කරන්න හදන්නේ. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ අයවැය යෝජනාවේ බදු ගෙවීම සම්බන්ධව මේක ඇත්තටම මේ අයවැය කතාව තුළ ඉදිරිපත් වුණේ නැහැ ඇමුණුම් විදිහට ඉදිරිපත් වුණේ මේ බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් අකාර හතර තියෙනවා. ඔව්. ඒ අංක සහිත පත්‍රිකා අත්‍යවශ්‍ය වෙන අවස්ථා කිහිපයක් නම් කරලා තියෙනවා.
deng samaning badu file lekak open karena netam badu gevan waki uhamah samane pura versi ini dihete oluwete yana deh tamai aye ada yang tiena itu, hondra salili tiena itu, he mana tang rujua ada yang badu alat api wahu wen neti wei kian amate ini samane podo janata ini, hebei me karena ahu uhamah dekka uhamah yang kisi cakite yak matu ena, paling ini ya ketamai me onem bankuak ka janggama ginumak wiurta karena wasta waktu. Pasai godane gili seles mak sandaha anu metia illa sitna awasta waka. Motor atea klia padin cikar na ho balapatre aluk karna awasta waka. Iba gei me idemak ho idemak ka himikama lia padin cikar na awasta waka. Mei mami salitiana minisui terak karna wedan wedan me samane dini dapi me muli kawali teka wedan karna dewan de mehima awasta wan weladi badu sahita lipi gonuaka awasya tawe dene na kote. Ikan ni, api hemau mau istirahat baru file kita open kerana ini make sistem make kita tidak dapat, nama kita petikin tarik kerana pulang kita honda ikilah. Atta itu make betul makan kiri muka demi me yojana. Memang demi ini ni ada ni zombie tatkah dapat jalan dua kali make. Ini umur tu tatkah kaya awatar ekwagi malapunak wagi. Ini panati atitne. Ini eva ke kali kiri ni dia val gula serius hitan honda ne. Ikan ini kami api wedi dalam dalam. Mak mampai tiga. Deng Rani Wickremesinghe ni walad matru kawila ti ini kami kunga. Ikan ini sahaja na Rani Wickremesinghe mudah lemah ti orang hati itu ayeve idiri pat kerapunisha. Ayeve Rani Wickremesinghe kami kaya dekat ne. Berarti pat tiya mukad. Dekat ti ni ikan Rani Wickremesinghe pulang kami idiri pat. Ani bandul Wickremesinghe pulang, Ravi Karuna naik Wickremesinghe pulang, Sahagal Wickremesinghe pulang, Wajir Wickremesinghe pulang, Metuma Wickremesinghe pulang, Mama Wickremesinghe pulang. Ikan dekat ne. Berarti pat tiya mukad. Tapi diwe atenya itu ani thaman dalam itu, pohon apa itu kalau haruan pula, yang normal kerana itu, Rani Wickremesinghe lagi ani, gota ke kotak ni, gota ke ani sampun sekarang tekanan Rani Wickremesinghe ni bahagia, itu bahagia, bila mi turut ketien ni, ini bahagia, bukan khati apa yang mikian ni. Dumbi mana Rani Wickremesinghe lagi ni bela ni. Kami tu mau kita, kita kata dia rakyat kita suci, godak, rawar kata kira. Ia suci godek, pah, honda paripuat ada dia kira, kalpana kerbau inovan. Ini mungkin dayang jangan tahu, ini hitan ne. Jangan tahu, ini hitan ni mana? Dah ubeki bukaan lah mungkin. Dah ubeki bukaan lah. Oh ya, dah ubeki kerana muka dah nanti. Amicar api biadang keran, ada yang mohon kerana penan ni pe. Ini hema ada yang mohon kerana penan ni, jangga mika orang dekat. Eh, mana badu file leka hadan ni? Orang macam ni buat badu file leka hadan kerana kian, ek dentian ada yang baru dikeluarkan kerap lagi. Asuh tuh dah hati no corporate tax file. Siya itu hatalis tu nai, eking badu warta abad dini. Betul ada si ada yang dibawa tu hidupin dano, eh badu warta audit keran ne? Surah badu, otuha suhu, race by race, kagin dekat ni? Badu file di la dini, hai siapa rasa terai? Langka kocerin no ada. Hema tahu ni kerana inno ni asyik kerja dia. Fashion org akan katia kau ceri inno. Direct tax. Delak sehat tu dah aku terbaru file dia na inno. Siapa kira dengan dengne? Mewa mewa boru ada dah nama. Mama nak kira mewa mewa ada zombie tatkah ada dah nama mini surpain. Hebei, atta tama gan ni kata mai laban masih light bill ready kerono. Tel bill ready kerono. Itu oya mona kata kerana mewa kuih sekarang ini bawa hanya. Ikuah bahasa kita hari ini non, ane kekan non, ini pun ntar orang wajib diorang yang engineer ruang yang urutik yang yang, ya ganne padieng capilen dah dano, ikah ada time naya tu kotah, kapal agan mainne, sihat isai unih mana, ni eva muka kat dina skala naya meki, ane kah meka kucir boru ad meki kalau diin kira balan naya, me arah me tuwa main nampu me ada me emunum ikki, me ada estimate tu saaran si tiyan awa, me kulo balapor tuwe non, me awurude Ada ayam, mulu ada ayam. Ha, perdana, darah desa ini ispad ini sihir dah tu na. Itu apa ni value mana? Darah desa ini ispad ini sihir dah tu na. Nanti darah desa ini ispad ini kini kita dah akan pulang ni. Muka meh sihir dah tu na kian samaan ini no billion harda sekecil visi hatakat. Is harda sekecil visi hatak samaan sihir dah tu na nang darah desa ini ispad ini kiri billion tisad dah kini no. Tisek dah. Eke ane agia urdar wada artik wardan wiegi GDP eke wardan wiegi sihir ekolah hak kini no itu kot. Demi rina tiyan artik e, erde sihir ekolah hak kini ane kohon meya masa dulu heing. Di mek hari wihlu hak ni, mek upari me wihlu hak ni itu kot. Me balapur itu na ada amilak kit sampurna be.
හරි දල දේශ නිෂ්පාදනයේ කොහෙද සියර මේ 11කින් වර්ධනය කරන ලංකාවේ 3.9 ඍණ ගානේ තියෙන්නේ ඉතින් මම කියන්නේ මේ 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 කවුද මේ ලියන්නේ මේවා අයිති මංගේ මම මමත් අවුරුදු 15 පාර්ලිමේන්තු හිටියා මෙතුමත් දන්නෝ මේ අමුණුමක කියන්නේ ටෙක්නිකල් ඇසිස්ටන්ට් තියෙන එක තාක්ෂණික සහායකට තමයි මේ තියෙන්නේ මේ බද්ද හදන්නේ කොහොමද මේක ගණනය කරන්නේ කොහොමද අර අයවැය කතාවේ තියෙන සුන්දර කතාව නෙමෙයි මේකේ තියෙන්නේ හරි හැබැයි මේකෙත් මේ අයවැයක් වගේ එකක් අමුණලා තියෙනුනේ ආර්ථික අර්බුදයෙන් ජය ගැනීම අභියෝග හා විකල්ප කියලා කතාවක් තියෙනවා ඒක කියුවේ නැහැ හැබැයි හරිද මේක මොකද්ද මේ පුද්ගලික ආදායම් බදු සම්බන්ධයෙන් විශේෂ කාරණා කීපයක් තියෙනවා යමුණු මහයි මේකයි මේවත් ඒක තමයි දැන් මෙතන හරිම දේ ඇත්ත කතාව කියනවනේ මේකනේ මේ කරලා තියෙන මොකක්ද දන්නවද මේකත් මම කියන්නේ අර වයිට් පේපර් එකක් දාගෙන තියෙන දැන් ඔබ කියන වගේ එක එක ලකුණු දාලා තියෙන සුරාබත් දෙපාර්තමේන්තුවට රේගුවට දේශීය ආදායම් එකට වයිට් පේපර් එකක් දාගෙන තියෙන ඒකේ ඕන තරක අස්තර ගහගන්න පුළුවන් එතකොට ඕන තරක ඉලක්කම දාගන්න පුළුවන් මේ රටේ ජනතාවගේ නූගත්කමේ ප්‍රශ්නයක් තියෙන මේ දේශපාලන සාක්ෂරතාවයේ ඒකෙත් ආර්ථික සාක්ෂරතාවයේ ගොඩක් දුප්පත්. ඒ කියන්නේ ජනතාව අරගල කරන්නේ නැහැ Tamanට දෙන පොරොන්දුව රැකගන්න. දැන් විශ්‍රාමිකය සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් යන්තම් මේ මිනිස්සු මොන හරි කරන්න උත්සාහ කරනවා. රජයේ සේවකයා ඒගොල්ලෝ සංවිධාන වල ඉන්න වෘත්තීය සමිති නිසා ඒගොල්ලෝ මොන හරි කරන්න උත්සාහ කරනවා. දැන් මේ අයවැය මට දෙන්නම් අරයට දෙන්නම් මෙයාට දෙන්නම් මාත් උසහායන දෙන්නම් ගැබිනි මව්වරුන්ට දෙන්නම් පෝෂණ මල්ල දෙන්නම් අරවා මේවා කියනවට කවුද සංවිධාන වල ඉන්නේ එකට? කොහොම මට හම්බුන්නේ කියන්නේ? කවුද කතා කරන්නේ? දැන් ඔයාලත් අපිත් මේ කාලේ මේක අල්ලගෙන යනවා ඊට පස්සේ ආයේ ඡන්දයක් ආවම දේශපාලන වශයෙන් හිතනවා දැන් බලන්න මේ 21 වෙනිදාට කොහෙද මෙතුම කව දෙවෙනි වර ඡන්ද විසීම තියනවා කියලා මොනතරම් විහිළුවක් වේද කියලා බලන්න දැන් මේ නාමල් රාජපක්ෂලා මෙතුමලා මේ කතා කරලා ඔක්කොටම එක්ක රනිල් තියාගන්න වෙනවා නාමල් මන්ත්‍රීතුමා කියන කාරණාවත් එක්ක තීරෙන්නේ එතුමත් මේ ප්‍රශ්න ටික අඳුරගෙන එතුමත් ඉන්නේ ඔබතුමන්ලගේ පැත්තේ නෑ මෙහෙමයි මම දැන් ඒ පැත්ත තීරණය ගන්නේ ඔහොම නෙමෙයි දැන් ඔයා ওই පැත්ත තීරණය කරන විදිහට නෙමෙයි අපි පැත්ත තීරණය කරගන්න ඕනේ ජනතාවගේ පැත්තත් එක්කනේ දැන් එහෙමනම් කලින්ම රනිල් වික්‍රමසිංහ ගේනකොටම මෙතුමාලත් එක්ක හිටපු කාර රනිල් වික්‍රමසිංහ මා වාර පහක් අගමැතිකම කරපු රනිල් වික්‍රමසිංහ ඔය රිගේනින් ශ්‍රී ලංකාව ගෙනාවු රනිල් වික්‍රමසිංහ මෙතුමාලා විරුද්ධව විපක්ෂයේ ඉන්නකොට ප්‍රතිපත්ති මෙහෙරියට විකිණීමට විරුද්ධ වෙච්ච රනිල් වික්‍රමසිංහ විකුණන රනිල් වික්‍රමසිංහ ගෙනාවේ එතකොට දන්නේ නැද්ද තපල් කාර්යාලය ඇහැරි මේ අකාගේ බේරගන්න බෑ කියලා ඇයි විකුණන ඊට කලින් ගොඩක් කීවා තපල් කාර්යාලයක්වත් බේරගන්න බෑ කියලා ඒකයි මං කියන්නේ ගෝඨාභයට ගෙන් පස්සේ කොටේ රකගන්න නෙමෙයි ගෙනාවේ හොරකන්තික නාස්තිය දූෂණ මොකද රනිල් වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රන් බේරගත්තයි කියන එක දැනගන්නමනේ අතීසුවේ කට්ටියම 130 ගානද කොහෙද කීපට කිව්වෙත් ඒක ප්‍රජාණන් හරිද ඒකේ දැනගන්නමනේ ඒකට මෙතුමල්ලක් දන්නෝ ඒගොල්ලොත් දන්නෝ ඉතින් ජනතාව දන්නේ නැද්ද මේවා ජනතාවත් දන්නෝ ජනතාව දන්න හැබැයි ජනතාවට වෙන කරන්නේ නැහැ ව්‍යවස්ථාවේ කියන ගැටයක් නේ පාවිච්චි කරේ අනුප්‍රාප්තික ජනාධිපතිවරේ පත් කරන්න පුළුවන් ඉඩකඩ ඒ දැන් රනිල් වික්‍රමසිංහ කියන මට ලැජ්ජයි මේක කියන්න මේ අපායට වැටිච්ච රට ගොඩ ගන්නලු යන්නේ හොඳයි හරියට ගමේ සියදෝරිස් අයියා ගුණවතී අක්කා සුමනාවතී අක්කා රාමලිංගම් නඩේසන් මොහොමඩ් මේ වැටුවද මේ අපායට ලංකාව දැන් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති යෞවන කටයුතු ඇමති කර්මාන්ත ඇමති එක්සත් ජාතික පක්ෂ නායකයා මේකේ ඒගොල්ලෝ ණය කතා කරන්න බෑ ඒගොල්ලෝ නෑ මම කියන්නේ ඒගොල්ලෝ ණය අරගෙන වට්ටලා දැන් මේ සියදෝරිස් අයියා අප්පුහාමි වට්ටුව වගේ කතා කරන රනිල් වික්‍රමසිංහ මේ දිවෙන්නේ කතා කරන්නේ ඉතින් ඒක අහගෙන මේගොල්ලොත් ඉන්නවා හොඳයි වලිපුර මන්ත්‍රීතුමා නෑ මේ හඳුන්නේති මහත්තයා කියපු මේ තර්කෙත් එක්ක බැලුවා විරාමයකට යනවා දැන් පොඩි අවස්ථාවක් දෙන්න දැන් ඉතාලම කෙටි හඳුන්නේති මහත්තයා කියපු තර්කෙත් එක්ක බැලුවාම දැන් එතුමන්ලත් මේ මේක ඇතුලේ හිටපු අයනේ ඒ කියන්නේ මේ වැරදි වලට වග කියන්න ඕනේ චරිතනේ එහෙම බැලුවොත් එහෙම වලිපුර මන්ත්‍රීතුමා දැන් ඔබතුමන්ලගේ දේශපාලන මේ ගමනත් එක්ක බැලුවාම මේ රට මේ තැනට ආපු එකට ඔබතුමන්ලටත් යම්කිසි මේ අපේ වසන්ත යාප මන්ත්‍රීතුමා යම්කිසි මේ අර මේ වගකීමක් වැඩිපුර තියෙනවා නේද මොකද ඒ වග වැඩිපුර නෙමෙයි අඩු වැඩි වශයෙන් 77න් පස්සේ මේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති අනුමත කරපු සියලු දෙනා වග කියන්නේ 2019න් පස්සේ වෙච්ච දේ 2019න් පස්සේ විතර නෙමෙයි මේක මේ 77න් පස්සේ අනුගමනය කරපු වැඩි ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵලය කියන එක ගැන කිසි තරකයක් නැහැ ඒක ඇත්ත අඩු වැඩි වශයෙන් ඒ දායක වෙච්ච ප්‍රමාණයන්ට සියලු දෙනා
පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තුවට කට්ටිය එවන්න දායක වෙච්චි නායකව හදපු සියලු දෙනා මේකට වග කියන්න ඕනේ. චන්ද්‍රිකා ගෙනාපු අය අපි සම්බන්ධයි එකට, මහින්ද ගෙනාව අපි සම්බන්ධයි එකට, ගෝඨා ගෙනාව අපි සම්බන්ධයි එකට, මෛත්‍රී ගෙනාව අපි සම්බන්ධයි එකට. හැබැයි මේ සැරේ රණින් ජනාධිපති කරන්න අපි සම්බන්ධ නැහැ. නමුත් ඒකටත් පාර්ලිමේන්තුවේ හිටපු අය සම්බන්ධයි. එතකොට අඩු වැඩි වශයෙන් වක්‍රාකාරයෙන් හා ඍජු ආකාරයෙන් සම්බන්ධ වෙච්ච සියලුම මේ ආර්ථික වැරදි ආර්ථික දැන් මෙතුමා කිව්වේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නඩත්තු කරලා තියෙනවා. ඒ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ගන්න අයව නඩත්තු කරන්න ඍජු හා වක්‍ර ආකාරයෙන් ලංකාවේ සියලුම දේශපාලන ව්‍යාපාර සම්බන්ධ වෙලා තියෙනවා. මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ කියවීම ඔබ පිළිගන්නවා. ඒක නිවැරදි කරන්න අපිට අද අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. මට පුජ්‍යලිකව මම ඒක පිළිගන්නවා. අපි පක්ෂයකටවත් පිළිගන්නවා. මොකද හේතුව? නෑ නෑ මම එතුමාට ඇඟිලි දික් කරන්නේ නෑ. නෑ මම කියන්නේ. මම සවාදින ප්‍රශ්නයක් අහන්න. ඒකට සම්බන්ධ. කියන දේ අවසන් කරන්න ඉඩ දෙන්න. දේශපාලන නෙමෙයි. අපි පිළිගන්නවා ඒක. මොකද හේතුව අපි ප්‍රතිපත්ති සම්පාදකයෝනේ. අපි තමයි නීති හදන කට්ටිය. පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒතර පක්ෂ හැටියටත් පුජ්‍යලිකව හැටියටත් අපට ස්වයංවේචනයක් තියෙන්න ඕන මේ රට මේ ඇදවැටිච්ච තැනට. පත්වීමදී අපිට හරි නීති ප්‍රතිපත්ති සම්පාදනය කරගෙන ක්‍රියාත්මක කරගන්න බැරි වුණා කියලා. හැබැයි ඒක අපිට එහෙම තියෙනකොට රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙකුට කොහොම තියෙන්න ඕනද? සැබෑවට වැඩ කරනවා. මම කියන්නේ රනිල් වික්‍රමසිංහ වැඩ කැබිනට් මණ්ඩලයේ හිටපු කාලේ. මම විශ්වාස කරනවා එතුමා පුජ්‍යලයක් හැටියට ගෙදරින් කෑම කෑමට වඩා පාර්ලිමේන්තුවේ කෑම කාලේ ජීවිත කාලේ. වේල් ගානින් ගත්තොත් ඒ තරමට පාර්ලිමේන්තුවේ හිටපු අයනේ. හරිද? ඒ තරමට පාර්ලිමේන්තුවේ හිටපු අය. ඒගොල්ලෝ රිදි ඇඳගෙන දැන් බොහොම අපූර්වට කියනවනම් අපි මේ රට වට්ටලා තියෙන්නේ. දැන් මට මේ එක තැනක මම ලකුණු කරගත්තා ඒක. බලන්න මේ කියන වාක්‍යයේ ස්වභාවය බලන්න. ස්වභාවයේ තියෙන ජනතාව වැඩිකාරෝ කළානේ. මේ එක තැනක තියෙනවා මම අපිට විරාමයකට යන්නත් ඕන. මම මොකද නම එතුමා එක හොයනකම් මම කියන්නම්. දැන් වැටුප් පැඩවීම ගම්මුකෝ. වැටුප් පැඩවීම රුපියල් 10000කින් දීමනා වැඩි කළා. ඒකෙන් 150 ජනවාරි මාසේ ගෙවපුවාම WNOP වල ගැලපීම වැට් ගැලපීම සහ ඒවා ටික ඔක්කොම එනකොට 10000 වැඩි කරපුවගෙන් 5000ක් හම්බුනාම ඇත්තම වැටුප් පැඩවීම මූර්ත වටිනාකම ගන්නේ නැතු රුපියල් වලින් රජයේ සේවකයකට හම්බ වෙන්නේ වැඩි වෙන්නේ රුපියල් 300යි. හොඳයි. ඉතුරු ටික අනිත් පැත්තට ඔක්කොම කැපිලා යනවා. ඉතින් එහෙම රැවටිලි සම්තරපණකාරී ප්‍රවේශයක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් හැබැයි අපි කියන්නේ එකයි එතුමා අවංකව මේ උත්සාහය ගත්තා වුණා නම් අර සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටෝන එක සහ පොදු වැඩපිළිවෙලකට ගිහිල්ලා කෙටි කාලයක් තුළ මේ 2048 වෙනකන් හදන සැලසුම්වලදී නෙමෙයි අවුරුදු පහක් තුළදී මේ රට මේ තිබිච්ච අර්බුදයෙන් ගොඩ අරගෙන එක විතරක් නෙමෙයි 5%ක 6%ක ආර්ථික සංවර්ධන ප්‍රවේශයකට මේ රට ගෙනියන්න පුළුවන් සම්පත් ඒ වගේම තාක්ෂණය දැනුම ඒකට කැප වෙලා වැඩ කරන්න පුළුවන් රාජ්‍ය සේවයක් හා දේශපාලන කඳවුරක් මේ රටේ ඉන්නවා. මේකට නායකත්වය දෙන එක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. නමුත් මේ ඉටු කරමින් ඉන්නේ අර බටහිර න්‍යායපත්‍යයේ අවශ්‍යතාවය. ඒකෙන් ගලව ගන්න නැතුව මේක ගොඩ දාන්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි. අපි සටනින් කෙටි විරාමයක් ලබා ගන්නවා. කෙටි විරාමය අනතුරු අපි නැවතත් වැඩසටහන සමගින් එක්කමු. ප්‍රවේසම්බන් ඩෙංගු ඔබ අතර පරිසරය පිරිසිදු කොට ජලය එකතු වන තැන් විනාශ කරන්න ඔබේ දරුවා රැකගන්න එසේ නොකළහොත් ඔබේ දෑසට කඳුලක් එකතු වනු ඇත. හොඳයි අයවයින් පසු මේ පිළිබඳව තමයි අපි අද සටනින් ෆුල් ලෙස සාකච්ඡාවට ලක් කරමින් සිටින්නේ මාධ්‍යවේදීන්ගේ වටහීටි මම නැවතත් අවස්ථාව දෙනවා ඔව් මම අර කියපු කාරණා අපි හඳුන්වලා ගන්න මගේ අර චින්ද කියන්නේ දැන් 59 වෙනි පිටුවේ
මේක කියන්නේ ජනතාවට. පාර්ලිමේන්තුවේ 225 දෙනා ඉස්සරහා ගිනන ජනතාවට කියන්නේ. ඒ කියනවා වසර 1979 සහ 2009 අතර 30 වසර කාලය තුලදී රජයේ අයවැය හිගේ වසර 4කදී පමණ දරදේශ නිෂ්පාදනය 7%ට වඩා අඩු පහත වැටුණු අතර කිසිදු විදක දරදේශ නිෂ්පාදනය 6%ට වඩා පහත නොවැටුණි. මෙම අගේ අයවැය හිගයන් බදු ආදායම එකතු කර ගැනීමට එකල පැවති රජයන්ට හා ඇති හැකියාවට හා ඊට ඉහළින් පැවති රජයේ වියදම්වල ප්‍රතිඵලය වේ. ඒ කියන්නේ ආදායම එකතු කරන්නට වඩා වියදම් වැඩි වෙලා තිබුණා. මෙන්න වාක්‍යයේ මෙම හිගයන් වසර ගණනාවක් පුරා එකතු වූ අතර එය රාජ්‍ය ණය වැඩි වීමට හේතුවක් වී ඇත්තේ රට තමන්ට දැරිය හැකි මට්ටමට වඩා ඉහළින් ජීවත් වූ බැවිනි. රට තමන්ට වඩා තමන්ට දැරිය හැකි මට්ටමට වඩා ඉහළින් ජීවත් වූ බැවිනි. කවුද මේ රට? අපේ දරුවෝද? වැඩිහිටියෝද? අද උදේට කෑවොත් දවල්ට කන්න කල්පනා කරන මිනිස්සුද? රැකියාව හොයාගන්න බැරුව රට දාලා යන මිනිස්සුද? කවුද මේ ඉහළින් ජීවත් වෙච්ච රට? තමන්ට වඩා ඉන්නවට වඩා ඉහළින් ජීවත් වෙච්ච රට මොකද්ද? රනිල්ගෙන් අපි අහන්නේ. අන්න ඒක තමයි මම කියන සොම්බි තත්ත්වයට පත් වෙලා කියවනවා කියලා. දැන් මේ අයවැය ලේඛනයේ හැම ඇමුණුමකටම හැම වචනයකටම රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති හැරියට බල් කියන්නේ බෑ. ඒක පිස්සුවෙන් ලියෝපයක් නෙමෙයිනේ. තේරුණාද? එතකොට දැන් මේක කියන්නේ මේ අයවැය හිගේ පර්තරය ඇති කරගෙන වියදම් දරා ගන්න බැරි වියදම් ආදායමට වඩා වැඩි වියදම් හැදුවේ මේ රටේ කවුද? ජනතාව. ජනතාව ගිවන ගිවන බද්ද දරා ගන්නව නේද? ගහන ගහනයි. එතකොට මේ කියන්නේ කවුද? මේ ණය වැඩි වීමට හේතු වෙච්ච රට තමන්ට වැඩි දැරිය හැකි මට්ටමට වඩා ඉහළින් ජීවත් වෙ වෙන රට. ඒ මොකෙක් අයිතිකාරයක් නැහැ. මම කියන්නේ අන්නේ අයිතිකාරයා වගකීම් බාර ගන්න ඕන. අපි වගකීම් බාර ගන්න මෙච්චර හොරු ගොඩක් තාමත් පවතින එකට. මේ නාස්තිය තාම තියෙන එකට. මොකද අපි කෑ ගහලා සටන් කරලා උද්ඝෝෂණ කරලා පාර්ලිමේන්තුවේදී එළියේදී ඔක්කොම කරත් අපිට මේක නවත්ත ගන්න බැරි නේද? අපි වැඩිපුර විපක්ෂීය නිසා විපක්ෂ ඉදලා අපිට නවත්ත ගන්න බැරි කියලා කිමක් අපිට තියෙනවා. වේදනාවක් තියෙනවා. අපිට මැරෙන්න සිද්ධ වුණොත් මේ මොහොතේ මේ රට මෙච්චර ණය කරන මැරෙන්න බෑ. ඉතින් මේක හොරා කාපේ උണ്ട කොහොම තියෙන්න ඕනද? එහෙම යංගීම නැහැ. ඒගොල්ලෝ ඒක තමන් කාලා ඉංගලන්තේ ස්විස්තරන්තේ බැන්ඩෝරා ගිනුම් වල පැනමා account වල සල්ලි පොදි ගහගෙන රට නරක විදිහට ජීවත් වුණාලු. රට දරා ගන්න බැරි විදිහට ජීවත් වුණාලු. රට කියන්නේ මොකටද? අන්න ඒක තමයි මම කියන්නේ මේ සොම්බි තත්ත්වයක් කියලා. උමතුවක් මේක. රට කියලා කිව්වේ අර චෞර වලල්ලටද දන්නේ? මන් දන්නේ නැහැ. මේ කියන්නේ මේ වකි බාර ගන්න බෑ. රට ණය වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙට කියන්නේ මේ රටේ අපි නෑ. වඩා වැඩියෙන් ජීවත් වෙලා තියෙනවා. හොඳයි හොඳයි මන්තුමා මම මේ මේ කය වේදේක නෙමෙයි. අශෝක් මන්තුතුමාගෙන් අහන්නේ දැන් මේ අයවැය වාර්තාවේ තියෙනවා මේ ග්‍රාමීය මාර්ග නරත්තුව සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරලා තියෙනවා. මේකට අනුව එතකොට දැන් ජනාධිපතිතුමාගේ කතාවෙම කියනවා ජනාධිපතිතුමා සමජීවිකතාවයට අනුව රස්සා දුන්නා ණය ගත්තා මේවා සමබරව ආදායම් වියදම් කරන්න ඕන කියලා කියනවා. එතකොට මේ මොකටද මේ ග්‍රාමීය පාර්ග හදන්න යන්නේ? දැන් ඊට වැඩිය ජනතාවගේ ප්‍රශ්න කොච්චර තියෙනවද? ඈ ජනතාවට කන්න නැහැ. ඉස්කෝලේ ළමයිට මොකද උදේ කාලා ඉස්කෝලට යන්න මේ උදේ ඇත්තම කතාව මාර්ග සංවර්ධන යුනේ බිලියන 325ක් ඔක්කොම ඔය ග්‍රාමීය සංවර්ධනයෙන් ඔය 10 ඒක වෙනවා. ඔව් ඒක වෙනවා. මම දැන් ඔබතුමා මාර්ග සංවර්ධන බිලියන 325ක් තියෙනවා. හරි ජන්ත මේ එතකොට මම අහන්න යන්නේ දැන් එතකොට දැන් ඉදිරියේදී ඡන්දයක් එන්න දෙනවා මේ ජනාධිපතිතුමයි කතාවෙම පැහැදිලි වුණානේ ජනාධිපති වර්ණයක් ඉලක්ක කරගෙන තමයි මේ යෝජනා කරේ. දැන් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරේ රුපියල් 1000කින් වැඩි කරන්න අප්‍රේල් මාසෙින් දැන් තමයි ඒක. අප්‍රේල් මාසෙ නැත්නම් ඔව් 10000කින් බලාගෙන ඉන්න ඕන අප්‍රේල් මාසෙ වෙනකම්. එතකොට මේක ඡන්ද ගුණුවක්ද? දැන් මේක විශේෂයෙන්ම ප්‍රමිත් දැන් ඔය කියන ග්‍රාමීය මාර්ග හදන්න කොන්ත්‍රාත් දෙන්න ඕනේ. දැන් ගිය පාර මේ മന്ത്രിවරුන්ට සල්ලි දුන්නේ නැහැ. මේ පාර විමර්ශකයට දීලා තියෙනවා മന്ത്രിවරුන්ට දෙන්නේ නැතුව සංවර්ධන කමිටුවට දෙන. සංවර්ධන කමිටුවේ සභාපතිලා ඉන්නේ ආණ්ඩුවේ එම්.එම්.තුරේ. ඒකට සංවර්ධන කමිටුව හරහා තමයි වියදම් කරන්න යන්නේ. සංවර්ධන කමිටුවේ ඒත් ඊළඟ ඡන්ද වලට ඔය മന്ത്രിවරුන්ට ඒ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ට හම්බ කරන්න අවශ්‍ය. මේ හම්බ කරන්න කියන්නේ ගසා ගන්න. ගසා ගන්න. ඔව් ඡන්ද මැසිමත් ක්‍රියාත්මක කරන්න. මේ ඔයාලට තර දීලා. සමා වෙනවා මෙහෙම කිව්වට. දැන් ඔයාලත් කියන්න යනවා මේ අප්‍රේල් මාසේ ඔක්තෝබර් මාසේ වෙනකම් මේ කල් දාලා තියෙන්නේ මේ ඡන්දයක් එන කල් කියලානේ. ඡන්දයක් කියන නිසා වැටුප් වැඩි කිරීමේ කතාව අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් වෙනකම් කල් දාන. ඒක අගෝස්තු ජනාධිපති වර්ණ ඉන්න තියෙනවා. නැත්නම් මහමැති වර්ණ එයි. ඒකට බලාපොරොත්තුවක් හදනවා කියලා නෙමෙයි ආන්නේ. හදනවා කියලාද කියලා මං අහුවේ. නෑ එහෙම නෙමෙයි පේන්නේ යන්නේ. ඔව්. එතකොට වෙන්නේ මොකක්ද දන්නා ජනතාව කල්පනා කරන්නේ. ඔව්. එහෙනම් අපි මේවා ඉල්ලන්න ඕනේ නෑ දැන්. හරිද? මේගොල්ලෝ ඡන්ද කිට්ටු කරලා දෙයි.
ඒකින්ද මේ කාගෙන ඉන්න ඕන. හරිද? මේක හැබැයි ඒක හම්බෙන්නෙත් නැහැ. ඡන්දේ හම්බෙන්නෙත් නැහැ අන්තිමට. හරිද? මෙහෙම කියොත් වෙන්නේ ඡන්දේ හම්බෙන්නෙත් නැහැ. ඔබතුමා කියන්නේ දෙන්නේ නැහැ. ඔබතුමා කියන්නේ ඡන්දේ නැහැ. එහෙම කැමැත්තෙන් දෙන්නේ නැහැ. පඩි වැඩි කරලා දෙන්නෙත් නැහැ. ඡන්ද දෙන්නෙත් නැහැ. එහෙම දුන්නනම් පළාත් පාලන ඡන්ද දෙන්නේ නැහැ. ඔබතුමාලගේ පක්ෂේ අතරම දැන් ඡන්ද ගන්න මොකද කරන්නේ? ඉතින් මහපාරට බහින්න වෙන්නේ මේක. බහලා නැහැනේ. ඉතින් බහිනවා. බහිනවා අපි මේ 10 දෙනෙක්ද බහිනවා මේ ඔබතුමාලයි නායකයා අපේ අශෝක සමිතිතුමා මේ මන්දසාර ඔබතුමාලයි මන්ත්‍රීතුමා මේ ජනා මේ කවුද ජනාධිපති අපේක්ෂකතුමා අනුර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේ කිව්වා අපි පාරට බහිනවා ජනතාවේ කියලා හැබැයි අපිට පේන්න නැහැ දැන් ඔබතුමා ඔයාලට පේන්න නැහැ කියලා හැමදාම උදේට බහින්න බෑ පාරට මට පේන්න 18 වෙනිදා වේකට බහින්න අපි නෑ මට පේන්න බහින්න ඕනේ නෑ මන්ත්‍රීතුමා හරිද මට පේන්න මොකටද බහින්නේ ඔබතුමාලා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙරේ සිටලා බහින්න ඒක ජනතාව දන්නවා ඔව් මොකද අර මේ මොකද්ද නිවාස හදද්දී එහෙම එහෙම බදු ෆයිල් එක දෙන්න ඕනේ කියලා ගිය වාර අයවැයේදී යෝජනාවක් කළා 18 න් ඉහළ සියලු දෙනාටම බදු ෆයිල් එකක් අරින්න ඕක නිකන් සාමාන්‍ය තත්ත්වය අනුව ඕක අරින්න අවුරුදු 50ක් 100ක් විතර යනවා ඒකින්ද දැන් බදු ෆයිල් එකක් අරින්න දැන් ඒව එකතු කරගන්න ක්‍රමවේදයක් තමයි මේ කියලා තියෙන්නේ වාහනේ ද අනිවාර්යයෙන්ම ලංකාවේ 88 84 ලක්ෂයක් විතර වාහන තියෙන ලියාපදිංචි වෙච්ච. ඔය හැම වාහනයම හැම අවුරුද්දේම ලියාපදිංචි කරනවා. එතකොට බදු ෆයිල් එකක් තියෙන්න ඕනේ හැම එකකටම. මොටර් සයිකල් හැම එකකටම ඕනේ වෙනවනේ ඒක. ඊට පස්සේ ඒක කරගන්න මේක ක්‍රමවේදයක් තමයි හදලා තියෙන්නේ. ආණ්ඩුව මුදල් එකතු කරගන්න. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලකට ගිහිල්ලා ඔය සල්ලි එකතු කරගන්න. දැන් බලන්න මේ කාර්තු හතක් අපේ රටේ ආර්ථිකේ ඍණ හත කාටු හත ලංකාවේ ඍණ ආර්ථිකයක් ඇති උනේ නායකයෝ 3 දෙනෙක් යටතේ 2002 චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතනිය යටතේ 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යටතේ 2023 රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පළවෙනි කාටු ඍණ 11යි ලංකා ඉතිහාසයේ කවදාකවත් දුන්නේ නැහැ දැන් මේ පාර ඒගොල්ලෝ පුරෝගතනය කළා මේ ආර්ථික වර්ධනයේ ඍණ 3ක් වෙයි කියලා හැබැයි දැන් වෙන්නේ ඍණ 3.6ක් මේ අවසර අවසානයේ ඒගොල්ලෝම කියන 3.6ක් හැබැයි ලබන අවුරුද්දේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙන ධන ආර්ථිකයක් ඍණ 1යි ධන 1යි ගන්නක් වෙනවා. හැබැයි දැන් බලන්න 2023 මේගොල්ලන්ගේ ධන දේශීය නිෂ්පාදනය බිලියන 30,300ක් කියලා කිව්වා. ඒක ඩොලර් වලින් ගත්තාම 90 ගණනක්. දැන් ඒක ඇත්තටම එන්නේ ඩොලර් 89යි. බිලියන 89යි. බිලියන 28,100යි. හැබැයි ලබන අවුරුද්දේ මේක මෙතුමත් කිව්වා වගේ බිලියන 31,000 ගණනක් කියනවා. ඒතර ආර්ථිකය දැන් ඍණ 3.6යි ඉඳලා. වැඩි වෙන්නේ එකයි නං. ඒක මේගොල්ලෝ පුරෝගතනය කරනකොට ගිය පාර පුරෝගතනයටත් වඩා අඩු වෙලා. එතකොට කොහොමද මේ ගණන වෙන්නේ? මේ තනිකර බොරු සංඛ්‍යාලේඛන තියෙන අයවැය. දැන් ගිය පාර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3415ක් කියලා කිව්වහම දැන් ඇවිල්ලා තියෙන 2450යි. 120ක් ඇවිල්ලා නැහැ. දැන් මේ පාර ලංකා ඉතිහාසයේ කවමදාකවත් මේ 2019 තමයි 1980ක් තිබුණේ. දැන් මේ පාර තමයි මේ 2450ක් එන්නේ. 3415ක් එනකොට 2450ක් එයි කියලා බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අන්තිමට. දැන් එහෙම තියෙද්දි ලබන අවුරුද්ද 4127ක් කියලා කියනවා. ඒ 4127 ඇස්තමේන්තු හදලා තියෙනවා. 4104 ඇස්තමේන්තු හදලා මේ අයවැය කියන විසර්ජන පන්දෙන් කියලා අයවැය කතාවේදී කියනවා. එතකොට දැන් මේව ඇලොකේට් කරලා තිබුණාට ඒවට මුදල් දෙන්න සල්ලි නැහැ. දැන් කියනවා නවත්වපු ව්‍යාපෘති දෙක පටන් ගන්නවා කියලා ණය ප්‍රතිయోగගත කරුවට පස්සේ ණය ප්‍රතිయోగගත විදේශ ණය ප්‍රතිయోగගත කිරීම ගැන තව සාකච්ඡාවක්වත්. හොඳයි හොඳයි මේ සුමිත් මට විනාඩියක් දෙන්න. මට විනාඩියක් දෙන්න අවස්ථාව දෙන්න. වසන්ත යාපා මහත්තයා මට අහන්න තියෙනවා මේ වෘත්තිකය ගැන පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යමයි. දැන් මේ වෘත්තිකය සම්බන්ධ තියෙන බදු ප්‍රතිසංස්කරණ යටතේ මේ මම මේ කෑල්ල පොඩ්ඩක් කියවන්නම්. පුද්ගලික ආදායම් බදු සම්බන්ධයෙන් කුටුම්බ ආදායම් සහ වියදම් නිල සමීක්ෂණ දත්ත පදනම්ම බදු ව්‍යුහය සකස් කරන ලදී. ඒ අනුව මාසයකට ලක්ෂයක බදු සීමාවක් සහිතව තවමත් පුද්ගලික ආදායම් බද්දට යටත් වන්නේ ශ්‍රී ලංකා ජනගහනයෙන් ඉහළම 120 පමණි. ජාත්‍යන්තර මූර්ය අරමුදලේ වැඩසටහන විධිමත් ලෙස ආරම්භ කර අවුරුද්දකට අඩු කාලයක් නිසා ජනගහනයෙන් ඉහළම ආදායම් ලබන 120ක් සඳහා මේ බදු මේ අඩු කරන්න ඉල්ලා ඉන්න බෑ. ඒ පිළිබඳව ඒගොල්ලන්ට අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා කියලා මේකේ වාර්තා කරලා තියෙනවා. දැන් දිගින් දිගටම අපි දැක්කා වෛද්‍යවරු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු සාකච්ඡා කරනවා. දැන් මේ කියන්නේ නොකිය කියන්නේ මේක කරන්න වෙන්නේ නෑ කියලා මේ ඇමුණුමහයි කියලා තියෙනවා මදුෂාන්. එතකොට දැන් මේ සම්බන්ධ ඉදිරියේදී වෘත්තිකය මේ තත්ත්වය උඩ රටේ ඉඳීද? ජනිත ඇත්තටම කියනවා නම් අපි මේ කාරණේ දිහා ඉතා පළල්ව බලන්න ඕන කියලායි ජනිත අපි නම් තීරුම් ගන්නෙ. මම හිතනවා අපේ වලේගොඩ මන්ත්‍රීතුමත් මමත් ඇත්ත වශයෙන්ම ඉන්න කමිටුවක් තමයි ඕවර්සයිට් කමිටි එකක් තමයි මේ අරුබුදයේ බලපෑම අවම කිරීම සඳහා වෙන කමිටුව. අපේ වලේගොඩ මන්ත්‍රීතුමා තමයි සභාපතිතුමා. එතකොට අපේ ඕවර්සයිට් කමිටි එකෙන් අපි තීන්දුවක් අරගෙන ජනාධිපතිතුමාට මේ අයවැය නිකුත් කරන්න කලින් යොමු කරවුවා.
ඉතා පැහැදිලිව අපි කියපු කාරණාව තමයි මේ වෘත්තිකයන් සම්බන්ධයෙන් මේ pay tax එක අය කරනකොට ඉතා සාධාරණ වෙන්න ඕන. මොකද මේ වෘත්තිකයන් සම්බන්ධයෙන් මේක අපි දරුණු විදියට ඉදිරියේදී පවත්වාගෙන යනවනම් මේ වෘත්තිකය රට තුල තබා ගන්නට බැරි වෙනවා. ඒ වගේම තමයි අපි මේ සඳහා විකල්පයක් ඉදිරිපත් කරා. එතකොට ඒ විකල්ප අනුගමනය කරලා ඉවරලා මේ අපි බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 100ක් මේ pay tax එක පහුගිය අවුරුද්දේ බලාපොරොත්තුනේ. එතකොට මේකට අපි ඉදිරිපත් කරා. මොකද සාමාන්‍යයෙන් ඇත්තටම මහිම ජනිත අපි තේරුම් ගන්න ඕනේ මේ වෘත්තිකය හදාගන්න බඩ කෙටි කාලෙකින් පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම වෛද්‍ය රට හැතරලා ගියොත්, විශ්වවිද්‍යාල ආචාර්ය රට හැතරලා ගියොත්, මේ වගේ වෘත්තිකය රට හැතරලා ගියොත් එහෙම මේ මහජනතාවට ඇත්ත වශයෙන්ම අර කිව වගේ සාමාන්‍ය බෙහෙත් පෙත්තක් ගන්න බැරි තත්ත්වයක්. ඇත්තටම මේ නිදහස් අධ්‍යාපනය අපි ඇත්තටම වැය කරලා තියෙනවා යම් කිසි දැරිය යුතු මුදලක් මේ වෛද්‍යවරු ඉංජිනේරවරු මේ මිනිස්සු හදන්න. එතකොට මේ මිනිස්සු මෙහෙම නිකම්ම අපිට අතහැරලා දාන්න පුළුවන්ද? පුළුවන්කම නැහැ ඇත්ත වශයෙන්. ඒ නිසා මම කියනවා ඇත්ත වශයෙන්ම ජනිත මට මේ දෙක කියන අවස්ථාව දෙන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම මට ඒකට මදුෂාන් කියපු කතාවකුත් එක්කම ගන්නම්. මදුෂාන් ඔබ යොමු කරා එක කාරණාවක් අපේ බලේබඩු මන්ත්‍රීතුමත් මමත් දෙන්නම ඉලක්ක වෙන විදිහට ඔබතුමාලත් පහුගිය ආණ්ඩුවේ හිටියා නේද කියන කතාව. ඉතින් ඒ නිසා මම පුළුට උත්තරයක් දෙන්නවා මදුෂාන්. එක දෙයක් තියෙනවා අපි තා පැහැදිලිව කියනවා අපි ඒ තර්කයේ මත ගියොත් අපේ මේ රටේ ජීවත් වෙන ලෝකේ ජීවත් වෙන කිසිවෙකුට දේශපාලනය කරන්න බැරි වෙනවා. මොකද අපි අඩුවැඩි වශයෙන් එක්ක විපක්ෂයේ තුල ඉඳගෙන එක්ක ආණ්ඩුව තුල ඉඳගෙන නැත්නම් ආණ්ඩුවට සහාය දෙමින් ඡන්ද දෙමින් විවිධ විදියට දේශපාලන කතිකාවත් වල යම් යම් කාරවා කොනින්දලා තියෙනවා. ඒ නිසා මම කාලෙකින් කිව්වා වගේ චන්ද්‍රිකා මැතිතුමිට වෙන්න පුළුවන් මහින්ද මහත්තයාට වෙන්න පුළුවන් රනිල් මහත්තයාට වෙන්න පුළුවන් මෛත්‍රී මහත්තයාට වෙන්න පුළුවන් ඔය කවුරු හරි මහත්තයෙකුට අඩු වැඩි වශයෙන් උදව් කරලා තියෙනවා. ඒ නිසා අපි දේ දෙන අතරත් ඒක තියෙන්න. හැබැයි එකක් කියනවා අපේ නිදහස් අධ්‍යාපනය ඔහු ජයවර්ධන විශ්වවිද්‍යාලය මම පෙරදුන විශ්වවිද්‍යාලය අපේ හඳුනනති මැතිතුමා ජයවර්ධන විශ්වවිද්‍යාලය අපි සාමාන්‍ය නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන මේ රටේ යම් තැනකට ආවනම් අපි ඇවිල්ලා නීති විද්‍යාලවල අලුත් කාමරවල සීත කාමරවල අපි වෙනුවෙන් වෙන තිබ්බ තැන්වල නෙවෙයි විභාග ලිව්වේ අපේ මදුෂාන්. අපි සාමාන්‍ය විදිහට තමයි මේ විභාග ක්‍රමයේ හරහා ඉස්සරහට වෙනදා අධ්‍යාපනය හරහා. ඉතින් අපි කල්පනා කරා මේ රටට අපි දායාදයක් දෙන්න අපි උගත්කමින් කියලා. ඒ නිසා තමයි අපි මේක තෝරාගත්තා. අපි තෝරාගෙන පළවෙනි මොහොතේම අපි ආණ්ඩුව පිටියට හේතු කරන දැනට අපිට කෂේරුකා තිබ්බ කියලා අපි විශ්වාස කරනවා මදුෂාන්. නැතිනම් අපිට දෙන දේවල් කාලා වෙන දේවල් බලාගෙන 134 ඉන්න කට්ටිය. අද නාමල් මහත්තයලා අද ඔහොම කියනකොට ඔහු තේරුම් ගන්න ඕනේ මේ අයවැයේදී මදුෂාන් අපි නැවත එන්නම් මේ අපේ සටන වැඩසටහන අපිට ආරාධනා කරන කරුණා කළ අපි හතර දිනාටම නාමල් රාජපක්ෂ මහත්තයා නියත වශයෙන්ම එළඹෙන අයවැය ඡන්දයේදී රනිල් කුමසික ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු මුදල අමාත්‍යවරයා ඉදිරිපත් කරපු ඒ අයවැයට පක්ෂව ඡන්දය දෙනවා. ජීවිත තීන්දුවලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ශාස්ත්‍රවරයාත් එක්ක. ඒ නිසා ඔවුන් තේරුම් අරගෙන ඉන්න මේ බැතිමතුන් විදියට මේ ශාස්ත්‍රවරයා කියන දේ ධර්මයේ මත තමයි අපේ ජීවිත ගමන තියෙන්නේ කියලා. අලුත් විදියක හිතන්නේ ජනිත. ඒ නිසා ජනිත සාමාන්‍යයෙන් අබ්බ මට මතක් වෙනවා අර කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වෙන්න ඕන මගේ මතකේ විදියට රොනල්ඩ් රේගන් ඉඳද්දී ඔහු අනුගමනය කරපු එක්තරා ප්‍රතිපත්තියක්. ඔහු ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාලවට රැකියා අවස්ථා පෞද්ගලිකංශේ ජනිත කරලා ඔහු විශ්වවිද්‍යාල ළමයින්ට දෙන ඩෝල් එක නතර කළා දැම්මා. අභියෝගාත්මක තීන්දුවක්. අර අපේ රටේ නායකයෝ මුග්ධ තීන්දුව ගත්තා වගේ නෙවෙයි ගත්තේ ජනිත. ඔහු කරේ විශ්වවිද්‍යාලවට ව්‍යාපාරිකව ඇති කරලා ඒ පෙළඹවීම ඇති කරලා ඔහු රැකියා අවස්ථා වක්‍රව ජනිත කරලා ඩෝල් එක නතර කළා දැම්මා. මොකද උනේ ඊට පස්සේ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අර ව්‍යාපාරවලට යොමු වෙලා පාට් ටයිම් මෙය ජීවිතේ ගත කරගත් අධ්‍යාපනය කරගෙන ගියා. අනිත් පැත්තෙන් ඔවුන්ට අත්දැකීම් ආවා ව්‍යාපාරත් එක්කකට සම්බන්ධ වුණා. අද MIT විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් වෙනත් විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් මේ වොෂින්ටන් විශ්වවිද්‍යාල මේ රාජ්‍යවල අපි දකිනවා අධ්‍යාපනයත් එක්ක රැකියාත් සම්බන්ධ කරමින් විශ්වවිද්‍යාල ප්‍රජාව තරුණ පරම්පරාව ඉස්සරහට ගෙනියනවා. මම කියන්නේ ජනිත මේ විශ්වවිද්‍යාල අරේ ආරම්භ කරනවා පුස්තකාල පටන් ගන්නවා පුස්තකාලවල දැනුම ගබඩා කරන්න පුස්තකාල නිර්මාණය කරන්න ආදායම් ජනිතවන තත්ත්වයක් මේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා ජනිත. ඒ නිසා සෝබන වැඩ කරනවා. මේ සෝබන වැඩ බව නාම රාජපක්ෂලා දන්නවා. හැබැයි දැනගෙන තමන්ගේ ජීවිතය වෙනුවෙන් පෞද්ගලික පරමාර්ථ පදනම් කරගෙන තමයි ඔහු ආරක්ෂකයා විදිහට ජනාධිපතිවරයා කරගන්නේ. මේ අයවැයට ඡන්ද දෙන්නේ ඔවුන්ගේ ජීවිතවල මතු පැවැත්ම වෙනුවෙන්. මොකද ඔහු වැල්පාලම යන කුමාරය බව අමතක කරන්න එපා. හොඳයි මේ බලේබඩ මන්ත්‍රීතුමාගෙන් මම අහන්නේ දැන් මේක කියනවා විශ්වවිද්‍යාල හතරක් අලුතෙන් ඇති කරන්න යනවා කියලා. ඒක අබද්ධ කරන එක. ඒක අබද්ධ කරන එක. දැන් මේකේ තියෙන අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයක් නේ.
Mahavihare, ඒක ඇති කරන්න යනවා ඔහොම තියනවා. එතකොට දැන් මේ වෙනකොට සබරගම විශ්වවිද්‍යාල ඔබතුමාගේ ගමේ ඈ සබරගම විශ්වවිද්‍යාලයේ මෙඩිකල් වෛද්‍ය පීඨය පවත්වාගෙන යන්නවත් බැරි වෙලා තියෙනවා. දැන් ළමයින්ට ගහලා පන්නන ඕ ළමයින්ට ගහලා පන්නනවා. ඉතින් මේ මොනවාද මේ රජය කියන මේ යෝජනා? ඒක කරගන්න බැරුව අලුතෙන් විශ්වවිද්‍යාල පටන් ගන්න විශ්වවිද්‍යාල ආරම්භ කරන එක හොඳයි. හැබැයි කෝස් හල්ලි ඔබතුමාගේ මොකක්ද අදහස? මේ ඇත්තටම මේ 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 සුමිත් ඔබ කියන කාරණාව හරියට හරි දැන් සපරගම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ සහ සල්ලි ඒකකයේ හදන්න සපරගම ඒ කියන්නේ රත්තබුඩ ප්‍රදේශයේ තමයි ඉඩම් වෙන් කරලා මුදල් වෙන් කරලා මේක කරගෙන ආවා. දැන් මතක මග නතර වෙලා ඉතුරු මුදල් ටික දෙන්න නැතුව වැඩේ නතර වෙලා තියෙනවා. එතකොට විශ්වවිද්‍යාල සපරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ගත්තු අවුරුදු 5ක් 30ක් ගත්තු ළමයි දැන් ඉන්නවා. එතකොට හරිනම් වෛද්‍යවරු බවට පත් වෙලා ඉවර වෙන්න ඕනි බැච් එකක්ත් තාම ඕනි කරන සායනික හා මහාචාර්ය ඒකකයේ පුහුණුව ලබා ගන්න නොහැකිව මේ පහසුකම් නොමැතිකම තුල කල්ගත වෙමින් ඉන්නවා. ඉතින් මහා විවසනයක් බවට පත් වෙලා තිනවා. මේක කියන්න තමයි මේකට අපි ලොකු අරගලයක් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ලිඛිතව මේ 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 කියන කාරණාව අපේ සම්බන්ධීකරණ කමිටුව අනුමත කරලා යෝජනාවක් විදියට මුදල් අමාත්‍යවරයාටයි මුදල් අමාත්‍යාංශයටයි යොමු කළා අපි. අධ්‍යාපන අමාත්‍යවරයාටත් යොමු කළා. අධ්‍යාපන අමාත්‍යවරයාත් ඒකට ඕනි කරන නිර්දේශය දීලා මුදල් වෙන් කරන්න කියලා ඉල්ලා සිටියා. මේ යෝජනාව මගේ අතේ තියෙන මට ඉස්සෙල්ලා ඔබතුමාට පෙන්වන්න බැරුණා. අනුරාධපුර මහා විහාරයේ විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ වැඩසටහන. ආ ඊට පස්සේ කියන අනුරාධපුරයේ ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය පිහිටුවීම. දැන් මේ බෞද්ධ මේ මම සුමිත් ඒකට උත්තරයක් දෙන්න. දැන් මම මුලින්ම පටන් ගන්නකොට කිව්වෙත් ඒකනේ. මේ රටේ මේ මහා සමාජය සිංහල බෞද්ධ චින්තනයක් සහිත සමපේක්ෂ චේතනාවෙන් ඉන්න අය. එතකොට ඒ අය තුළ තියෙන සද්භාව පාවිච්චි කරන්න තමයි මේ ඔය මහා විහාරය ගැන කතා කරන්නේ, බෞද්ධ දර්ශනය ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් කොඩගල ගැන කතා කරන්නේ, උල්ලිදුව ගැන කතා කරන්නේ. මම බෞද්ධ ආගමට විරුද්ධව කතා කරා කියලා මෙතන. මම එහෙම නෙමෙයි කියන්නේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕනේ. හැබැයි ආණ්ඩුව දිගින් දිගට සල්ලි නැහැ කියලා. ඒක තමයි දැන් ඔය ඕක පටන් ගන්න කතාවක් නෙවෙයිනේ. ඕක පටන් ගන්නවා කියලා කිව්වට ඕකට වෙන් කරලා තියෙන මුදලෙන් ඕක කරන්න පුළුවන්ද? ඊළඟට ඒකට ඕනි කරන ආචාර්යවරු මහාචාර්යවරු ටික දැන් තියෙන මෙඩිකල් වෛද්‍ය පීඨය පවත්වාගෙන යන්න බැයි නම් ඊළඟට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ෆැකල්ටි පටන් ගත්තා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ෆැකල්ටි පටන් ගත්තා. ඕනි කරන ගොඩනැගිලි පහසුකම් මොකක්වත් නැහැ. නිකන් පොඩි පොඩි කාමරවල දාගෙන තැන් තැන් වල කුලියට ගත්ත තැන් වල කරගෙන යන්නේ. හදන්න පටන් ගත්ත ගොඩනැගිලි ටික හදලා ඉවර කළා නැහැ. මේකම වයඹ විශ්වවිද්‍යාලේ තියෙනවා, සපරගම විශ්වවිද්‍යාලේ තියෙනවා, ජයවර්ධන විශ්වවිද්‍යාලේ තියෙනවා, තාක්ෂණික විශ්වවිද්‍යාලේ තියෙනවා. මේ හැමතැනම මේ මේ තත්ත්වය මේ මේ ඉතුරු වෙලා තියෙනවා. ඔය ටික පෙන්නන්නේ මේ මේක කරනවා කියලා අර මෙතුමත් කියපු සන්තර්පණය කරන එකක් සීන ලෝකෙට ගෙහුණා අතාරිනවා. එතකොට ඒක තුල ඒගල්ලන්ට ජීවත් වෙන්න ඇල්ලලා Tamand ඕන වැඩ ටික කරගන්න එක තමයි. හැබැයි මේකේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවල තියෙන්නේ මොනවද? මම ඒකයි කියන්න ගියේ. මේකේ වැදගත් කාරණාව එහෙනම් මොනවද තියෙන්නේ මේකේ? මේකේ ඇතම් හොඳ දේවල් තියෙනවා තමයි. හොඳ වාක්‍ය, හොඳ ඉදිරිපත් කිරීම සහ ඇතම් හොඳ යෝජනාවක් තියෙනවා. මේක මුළුමනින්ම අපි මේ පරසක්වලේ ගහනවා කියන කාරණාව නෙමෙයි මේ කියන්නේ. මොකුත්ම නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. හැබැයි අපිට වැදගත් වෙන්නේ ඒ තියෙන හොඳ යෝජනාවලින් මේ ආර්ථිකයේ තියෙන රෝගය රෝග නිධානයට ප්‍රතිකර්ම කරලා රෝගය සනීප වෙන්න පුළුවන් තත්ත්වයකට ගේනවද? ආර්ථිකය ගොඩ යනවද? ලෙඩා මලන් මලේ මැරෙන්නේ නැතුව ජීවත් කරවන්න පුළුවන් යෝජනා ගලහලා දිනවද කියලා. එහෙම යෝජනා නැති නිසා තමයි අපිට මේ යෝජනාව මේ විදිහට කතා කරන්නේ. ඒක තමයි එක කාරණාවක් කියලා. හැබැයි තියෙනවා යෝජනා ටික මොකද්ද? රිගේනින් ශ්‍රී ලංකා යෝජනා ටික නැවත ක්‍රියාත්මක කරන්න. කොහොමද? ගොවියන්ට ඉඩම් වල අයිතිය දෙනවා. දැන් බෞද්ධාතික සමාගම් අක්කර 500 1000 2000 ඉල්ලනවා ඇවිල්ලා ආයෝජනය කරන්න. මන්ත්‍රීතුමා මේ මාතෘකාව කතා කරලෙමු මන්ත්‍රීතුමා. අපි වෙනම කතා කරමු. දැන් මේ සල්ලි ප්‍රශ්නේ කිව්වේ දැන් ඔයා කිව්ව යෝජනා ටිකක් දාලා තියත් තමයි බිලියන 1500ක් වෙන ගතියක් මේ ක්‍රිකට් බෝඩ් වල මෙච්චර කෝටි ගණන් හොරගම් කරලා තියෙන ක්‍රිකට් ආයතනෙ සල්ලි තියෙද්දි ක්‍රිකට් හදන්න මෙයත් වෙන කරන මිලියන 1500ක්. හරි? පාසල් ක්‍රිකට් හදන්න කියලා. එමේ කියනවනේ. හැබැයි ඔයා බලන්න පෙරේදා හෝ ඊ පෙරේදා විදේශයා නියුක්ති කාර්යාංශයේ තිබිච්ච සල්ලි වලින් කියන්නේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වන්දි ගෙවන්න එක එක ප්‍රශ්න වලට වැඩිහත් වෙන සල්ලි වලින් බිලියන 4ක් ඇද්දා බණ්ඩාගාරයට. හරි, මනුෂ්‍යනායකකාරය ඇවිල්ලා කතා පවත්තල කිව්වා. ඒක මාධ්‍යවල යවුවත් ගියත් දන්නේ විදේශයා නියුක්ති කාර්යාංශයේ තියෙන කුවේට් වන්දි ආරම්භ වලින් බිලියන 4ක් ගත්තා බණ්ඩාගාරයට. හරි, එතකොට තානාපති කාර්යාල කිහිපයක් අද වහලා තියෙන ලංකාවේ. ඒ කියන්නේ පිටරට තියෙන සයිප්‍රස් තානාපති කාර්යාලේ වැහුවා. නඩත්තු කාලියක් නැහැ, පවත්ව ගන්න ඉඩ නැහැ. කො සල්ලි නැති හින්දා කියලා.
මෙහි තියෙන සල්ලි එක එක ආයතන වල තියෙන ගන්න බාණ්ඩාගාරේ දින්දා වැඩ කරගෙන යන්න බෑ කියලා. ඒක තමයි ඇත්ත, තිත්ත ඇත්ත. ඔව් දැන් ඔබතුමා මොකද තැනකට ආවේ අර ක්‍රිකට් ගැන කතා කරන්න. නෑ ඒක තමයි මම කියන්නේ. එහෙම තියෙද්දි මේ කරන්නේ මොකද්ද මේ? මේ කරන්නේ මේක බොරුව. හරි අර ජාතිවාදී කෝණ කරනවා නේද ක්‍රිකට් ආයතනේ සල්ලි තියෙන ඕන තරම් දැන් අනිත් එක ක්‍රිකට් ආයතනේ ලොකු සල්ලි ගන්න පුළුවන් නේද මේව නෑ ප්‍රශ්නයක් තියෙනකොට පාසල්වල ක්‍රිකට් දියුණු කරන්න මේ ජනාධිපතිතුමා කතා කරා ජනාධිපතිතුමා ජාත්‍යන්තර මට්ටමේ ජාත්‍යන්තරයට ක්‍රිකට් අරයි යන්නේ ඒ ගැන කිසිම මතකයක් නෑ මේක ඇවිල්ලා හරි යන්නේ කොහෙද මල්ලි පොල් වගේ ඔව් දැන් මේ යෝජනා තියෙනවා 50ක් වියදම් යෝජනා 50ට තියෙනවා බිලියන 200ක් බිලියන 200ක් යෝජනා වලට තියෙනවා. ගිය අයවැය තියෙනවා මේ රටේ ඉතිහාසයේ පිළිබඳ හොයන්න මධ්‍යස්ථානයක් ඇති කරනවා කියලා. දැන් ඒක ගැන කතාවක්වත් නැහැ. දැන් මේ පාර ඊගාට ඉතිහාසය ගැන කිව්වා රටේ ජනතාවට ඉතිහාසය ගැන මේ පාර මහා විහාරය ගැන මෙයන් ගැන විශ්වවිද්‍යාලයක් ඇති කරන්න යනවා. ඉතින් මේවා මේ කියන කතා හුදු කතා පමණයි. මේ පාර වියදම් යෝජනා 50ක් තියෙනවා. හැබැයි එකක් කරන එකක් තියෙන මේකේ. 50ට බැංකු වලින් 120ක් හෝ 140ක් විකුණලා බිලියන 450ක් ගන්න බලාගෙන ඉන්නේ අශෝක් මන්ත්‍රීතුමා ඒක අලුතෙන් ආපු යෝජනාව මොන බැංකුවද විකුණන්නේ රාජ්‍ය බැංකුවද ඒකද යෝජනා කරනවා බැහැනේ මෙයාට ඒකට 50ක් යෝජනා කරනවා බැංකුවද සුමිත් යෝජනා කරනවා රජයේ බැංකුවල ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා රජයේ ප්‍රධානම බැංකු තුන ලංකා බැංකුව මහජන බැංකුව සහ ඉතිරි කිරීමේ බැංකුව කියන තුනේම ද්‍රවශීලතා ප්‍රශ්නේ කාර්යභාරතන ප්‍රශ්නේ හා ප්‍රාග්ධන ප්‍රශ්නේ විසඳීම සඳහා 20%ක ප්‍රාග්ධනයක් බැංකු තුලට කැඳවීමේ අවශ්‍යතාවයක් තියෙනවා රාජ්‍ය බැංකු සඳහා පමණක් කැඳවනවා කියලා බැංකුවල කොටස් බැංකුවල දැන් මේක තක්සේරු කරලා මේක කොටස් බවට පත් කරලා අර වතු සමාගම් පුජ්‍යලීකරණය කළා වගේ 100 20ක් විකුණන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ ආයෙත් ශ්‍රී ලංකා ව්‍යාපාරයේ තිබිච්ච කෑලි තමයි ඉන්දියාවේ නම දාලම තියෙන්නේ. ඔව් බැංකුවල අක්‍රිය ඉන්දියාවේ නම දාලා තියෙන්නේ. බැංකුවල අක්‍රිය නැහැ තියෙනවා දැන් 120ක්. තිරුණාමලේ වරාය සම්බන්ධ 120ක් අක්‍රිය නැහැ. තිරුණාමලේ වරාය සම්බන්ධව ඉන්දියාවත් එකතු කරගෙන සංවර්ධනය කරනවා. නම දාලා තිබුණා. ඔබතුමා හෝටල් වලට දාන නම වගේ නම දාලා තිබුණා. අර ටැපල් කාර්යාලයට දාන්නේ ඉන් ටච් ඒක ඒ වගේ මෙයා දෙන්න කතා කරන්නේ නෙන්නේ මේවා මේ බැංකුව කියලා වචන නැහැ හොඳයි මචං ඔව් මේ මචං ඔව් ඔසද ඔව් අශෝක් මන්සිතුමා කිව්වනේ මේ වියදම් යෝජනා 50ක් කියනවා කියලා ඒකේ මේ 38 වෙනි යෝජනාව ඔව් ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවේ රුපියල් මිලියන 700ක් ඔව් මේ ඒක තමයි වියදම් යෝජනා මම එක එක්නි කිව්ව ගිය පාර කිව්ව දැන් මට මේ කාරණාව ගැන පැහැදිලි කරද්දී ඔළුවට ආපු දේ තමයි දැන් ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතන මැතිවරණ තියලත් නැහැ ඒවත් අක්‍රියයි. පළාත් සභා ඡන්දේ තියලත් නැහැ. එහෙම නැතුව මේ ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටවන්න මුදල් වෙනවා. ඔව් ඒක තමයි. මොකද්ද මේ කාරණා? අනවශ්‍යව හුඟක් ඕකේ තියෙනවා. මම ඔයා කතා කරන අවස්ථාව තියෙන ද කියන්න මම මේ දැන් මේ පාරමේ ණය ගන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණයක් තියෙනවා බිලියන 3900ක් මේ අයවැය කියලා එකනේ තියෙනවා. මේකෙන් ගන්න යනවා බිලියන 1150ක් විදේශ ණය. විදේශ ණය විදියට ගන්න යනවා ප්‍රොජෙක්ට්ස් ලෝන් වලින් ඩොලර් මිලියන 1650ක්. ඒ වගේම IMF එකේ ලබන වාරික දෙක මිලියන ඩොලර් මිලියන 700යි, World Bank එකෙන් ඩොලර් මිලියන 500යි, ADB එකෙන් ඩොලර් මිලියන 450යි. ඒ ටික එකතු කරාම තමයි රුපියල් මිලියන 1150ක් එන්නේ. දැන් මේක මේ 3500 ඇතුලේ තියෙනවා. ඒ වගේම ට්‍රෙෂරි බොන්ඩ්ස් ගන්න යනවා බිලියන 2500ක් රුපියල්. ට්‍රෙෂරි බිල්ස් ගන්න යනවා බිලියන 250ක්. දැන් අපේ මහ බැංකු පනත ගෙනාවට පස්සේ මනුස්සයන් සල්ලි අච්චු ගන්න බෑ. ඒ මේ කතාවෙත් තියෙනවා. සල්ලි අච්චු ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? මේ ණය ගන්න වෙන්නේ වැඩි පොලියට. මේ ණය ගන්න වෙන්නේ වැඩි පොලියට. මොකද දැන් සාමාන්‍ය රජයට ණය දෙන ආයතන තියෙන්නේ ප්‍රාථමික ගණුම්කරුවෝ 17 දෙනයි. ඒකට බැංකු තියෙනවා, EPF එක, ETF එක තියෙනවා, ඒ වගේම perpetual treasuries ඒ වගේ. එතකොට ආණ්ඩුවට මුදල් රජයට මුදල් ඕනේ වුණාම රජයේ භාණ්ඩාගාරයට කියනවා මුදල් ඕනේ කියලා. භාණ්ඩාගාරයේ මුදල් නැති වෙනද භාණ්ඩාගාරයේ මහ බැංකුවට කිව්වා මහ බැංකුව මේ ට්‍රෙෂරි භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර වෙන්දේසියකට යනවා. ඒ වෙන්දේසියට පොලියක් නියම කරනවා. ඒ පොලිය දැන් රජය මේ අපිට බැඳුම් කරව දන්න නිසා මේ රට දැන් මේ තත්ත්වයේ තියෙන නිසා ඒගොල්ලෝ පොලිය වැඩි ගාට ඉල්ලනවා. එතකොට වෙන්දා කරන්නේ ඒ මහ බැංකුව කිය නියම කරව පොලියට එන ප්‍රමාණය විතරක් අරන් ඉතුරු ටික ඒ භාණ්ඩාගාර බැඳුම් කරා බිල්පත් මහ බැංකුව අරන් ඒකේ සල්ලි දෙනවා මහ බැංකුව. දැන් එහෙම කරන්න මහ බැංකුවට සල්ලි නැහැ. මහ බැංකුවේදී විච බැඳුම් කර 2038 වෙනකන් ප්‍රතිවගත කෙරුවා.
Rupiah billion deda sahaja, kodi delaksi hatte panda. Make ganda ini wedi poliat. Wedi poliat itu orang ayah para, wedi poliat ganda. Meet amatar, tahu? Vijay Senaya putih oga tak ganda, kira rupiah billion itu tunda haknya nama ganda ya no. Ada mahabank banku dravasir tahu ya, billion hari siapa nanti ganda ya no. Billion hari siapa na, orang kotas ini mintama mangkita ni ganda hadan ni. Itu orang hebat la, eka orang itu orang angka banku, mahajer banku kotas sampai putgalnya antara ayai. Kota sini karuan tak muda sadi dapu ayat tak tempat tu karuan tak yang bispor tak kambe kiri dekila dalan eh ada wisala naya pas tak kena me ayah bay naya kalamana karni pilihan tak kisi mana yakne ayo jenah pilihan tapi dah me main rahate dia na arti ka prasne muka me arti ka prasne tama videsh ini me prasne ya Geum sesi prasnya, me geum sesi itu muka apa ni dirimatkan me ayam muka tiada berat, kisim apa ni dirimatkan beratnya. Naya kalapan akan ni kiri berat pras me ke katakan ni. Ia bagi berarti jangan tahu ke dugi bahaya, nanti kiri muka me ayam ini. Jadi me kisim dia, jadi me ke kelim tiada ni. Hari ini kerusi kita tu, me wikunan, dengan me kau wikunan, dengan tu mak kita tapalkan karya lek kat tiaga ni beritati kan pasti lah dia orang. Me samara nam kerla. Arah me. Antara, pada makanya aku pasir, ada guru tiga yang pasir kita kata kelani. Api arti kara budaya balapan sama sama ni kiri mungkin ada ansi kadik sana kara sebahagian langkawi badu pasir itu mune dilatih na sialu mau guru tiga orang sanggan tiga kende uga. Kende ulah ego lopet ke sahaja cakala. Itu me badu pilih bandu mageti na guru tiga pala purud waralat ganak kadik karya ayatane itu kota badu sambanda ane kutta ayatane kende ulah. Api loko wislesan yang kala terima, honda taati kadik ini yang kala ni desa ganana kidiri pat kala ekatamai. Dan me badu pilih badu itu yang pradhana mula darma ulangan yang keramin tamai urutik yang ge wetu perta siat tisa ke badu anupatnya panawala tienni. Ikan wetu paki yang ke wiyapar labyak pidira salakala tamai me badu anupatnya panawala tienni. Me ka adu darma siat tiheta batu. Falaweni me awastal siat tiheta batgi. Nah, ego lilan wisiatar terkaya. Nah, ego wisiatar lilan nete wisiatar. Tapi tuh makian karena apa? Dan samahara kaya tanah le me dehit tene medical claim me kag dahan napulua. Apik itu grupial visi tis dah ke medical claim me akau, ekat arah siyer tis saya siyal siyal siyal. Ekat di dalam apa ini? Apik behit arahnya ni? Ida lah. Mudal ha mule no na siyalu me di mana awal la ekat tu mudalin tak seru kalla ekat tu mai benda me ayakan ni. Oh. Ewa gema itu korang dengan ekat petipali ekat dia tu. Dan terma dan mewu luku prasnya dan nirmana ialah tiennwa. E prasnya samai dengan adem ammi dan me postya dalat tiennwa. Morotu swidyalay adhyanan sepedar mahacharya berik. Presidye illa si tinwa, mata pite pawatwa agni and bear, rata tulah inna wanan switchaling avilla, apitah aurudda ku edakalla dende puluang lectures karanda puluang ay inna wanan karuna kalla avilla udahu karanda kila. Visidya ala padhye pawatwa agni and dolustas haisiya oni acara warungeng inni haida hakatwa daadu pemaniak. Itu korang itu rutika giat me adhyaapan ini muka tu ini. Adhyaapan ini kita rakne me mantu tu ma. Pada me pada kena. Adhyaapan ini kita rakne me. Arti ke nama ni kau muda me dah. Nama me itu dia. Nama itu dia. Itu korang sampurna urutiko itu nanti dia. Ilang kita engineer up ada sampurna idikiring karman te kada agni betila. Itu korang draftman, ekan architecture part mala kerana ya, civil engineering kerana ya, taksenik part mala kerana ya, mechanical part mala kerana ya. Itu urutiye puhunu aganda. Yang dah ayat itu netu ilati na. Walat ganak adi karya ayat ini, puhunu ala benai itu, odik tuan solt gila. Ada kerana ayat itu nolah, then gan ni nama kita samtut telati ini. Kehebat me idikirin samagam ni, aluteng ginum hadan wiyapar bihiben ni nai. Eni sa samasta usah sadhya apa nasehtre, puhunu ala badenewa ane hilati na. Itu kotah mandaposan ini, pelan Paul sangkia awa, rata jana gahani tunin ni kabar pati lati na. Laksa hatta awal bawa dek pati lati binwa. Udah mande posen ini pel lamai sangkia awa dah me me dahanamu dah panne lati enama me ita marna sanda tatter pati ni pulam mande posen ni pel lati ni. Sauk warta awling idiri pati lati enwa. Paul laksa pahagat a viduli wisan di lati enama me viduli billo la galapi matik. Itu kote elamai potap potak kiyawa ganika. Lamai adhya apne laba ganika. Sekolah dene homework kak kera ganika. Me okkoma ena hidinawa eka yanne meken penne saaro aarthikeyma itama agaadeekata adigena yana karana mantrituma me nishchita karala thiyena me weda pilla haraha sorinna den mantrituma dan me budget ekedi me
පෞද්ගලිකංශය අමතක කරලා නේද? ඒ අය කන්නේ බොන්නේ එහෙම නැද්ද දන්නේ පෞද්ගලිකංශය. කවුද මතක් කරලා දින් කියන්නේ? දැන් පෞද්ගලිකංශය අමතක කරලා. පෞද්ගලිකංශය මතක තියාගෙන ඉඳලා තියෙනවා බදු අය කරන්න විතරක්. නේද? දැන් එහෙම ගුවන් අදහසක් කරන අනිත් අය මතක් කරලා. කවුරු මතක් කරලා දින්? දැන් මීට පෙර එහෙම කවුරු මතක් කරලා නැහැ. මම සුමිත් මේ කාරණාවත් දැන් මේ විශ්වවිද්‍යාල ආරම්භ කරනවා කියලා. ඊට පස්සේ මේ NSBM එක, ස්ලිට් එක, Horizon Campus, Royal Institute මේවා මේ විශ්වවිද්‍යාල කරනවා කියනෝනේ. එතකොට මේ රනිල් ඉන්නේ තාම අර මනෝ විකාර තත්ත්වේ. ඒ කියන්නේ එයා හිතන මේ මධ්‍යම පන්තිය චූන් කරන්න පුළුවන් මේ වයින් කියලා. මධ්‍යම පන්තිය ඉන්නේ ඕකේ නෙමෙයි දැන්. ඒගොල්ලෝ පහලට ඇදගෙන වැටිලා එදා වේල කන්න විදිය නේද දැන් ඉන්නේ. හරියටම හරි. හරිද? ඔයා කියන පෞද්ගලිකංශෙත් ඒක ඇතුලේ ඉන්නවා. දැන් මෙයා හිතන තාම මේ මධ්‍යම පන්තිය හීනේ තමයි Taman ගේ ළමයට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට හරි ගිහිල්ලා උගන්වන්න එක කියලා. දැන් මේ මෙයා ඉන්න කියන්නේ. දැන් ඒකට මේ ඒකට මේ මාකට් කරන්නේ. ඒක තමයි මේ අල්ලන් හදන්නේ. ඒ හරි එතකොට මේ මේගොල්ලෝ ඉන්නේ කොතනද දැන් ස්විට් එකේ දාපු ළමයින්ට ගෙවා ගන්න විදියක් නැතුව ඒ ඕක නෙමෙයි සුමිත් නෙමෙයි ඉස්කෝලේ යන ළමයි ඉන්නවා අද බස් එකේ આવොත් හෙට බස් එකේ එන්න සල්ලි නැති නිසා ඉස්කෝලේ එන්නේ නැති ළමයි ගුරුවරයා කියන කෑම එක කන්න එන ළමයි කිලෝමීටර් 5 පයින් යනවා හරිද පැටනවා ඉස්කෝලේ කියලා ළමයි කියන්නේ නැහැ ඔව් මේ අකාට තේරෙන්නේ නැහැ මොකද මෙයා මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ සොම්බි තත්ත්වේ මේ තව කාරණා පොඩ්ඩක් මතු කරනවා මේ අසහනකාරී මානසික ලෙඩෙක් ජනාධිපති කරගෙන අපි මෙතන එන සීරියස් ටෝක් ද කතා කරන්නේ ඔබතුමා ගෝ මේ විනාඩියක් රටවල් වලට නම් කරලා තියෙනවා ආයතන වලට නම් කරලා තියෙනවා අතර මේ හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වෙනුවෙන් බිලියන 2ක් අපෙන් කරලා තියෙනවා එතකොට මේ දැන් මත්තල ගොඩ දාගන්න බැරි රටේ මත්තල වගේම එතකොට මත්තල ගොඩ දාගන්න බැරි මේ රටේ මොකටද මේ හිඟුරක්ගොඩට ජාත්‍යන්තර ගුවන් තොටුපළ කතා කරන්නේ කියන ඕනේ නැහැ අපි කතා නොකරමු අපි කතා කරමු කතා කරන්නේ මේ එතකොට මේ වැඩක් නැති ලියකියිල්ලක්ද මේ ඔබතුමාට මේ දේශීය ආදායම් ශේෂ්ත්‍රය සම්බන්ධව අත්දැකීම් තියෙනවානේ. දැන් මේ පහුගිය කාලේ එල්ල වෙච්ච ලොකු චෝදනාවක් තමයි ආදායම් එකතු කරගන්න මේ රාජ්‍ය ආයතන වලට හැකියාව හම් ලැබුණේ නැහැ. වුන් අසමත්. රාජ්‍ය ආයතන වලින් නිසි පරිදි මේ වැඩේ කළේ නැහැ. දේශීය ආදායම් එකට රේගුවට මේ දේශපාලන පාර්ශවයෙන් චෝදනා එල්ල වුණා. ඇත්තටම වැරද්ද වෙලා තියෙන්නේ කොතනද කාටද ආදායම් එකතු කරගන්න බැරි වුණේ? මේමයි. දැන් රේගුව ගත්තාම ඉති කරන්නේ ඒගොල්ලෝ කරන්නේ ඒජෙන්සි කාර්යාවියක් නේ. එතකොට ඒගොල්ලන්ට මේ අපනයන ආනයන පහල යනකොට ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙන එක වළක්වන්න අමාරුයි. දැන් සමස්ත රාජ්‍ය ආදායම එකතු කර ගැනීමේ කියාවලියේදී අකාර්යක්ෂමතාවයේ කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද? එකක් තමයි ප්‍රතිපත්තිමය කරුණු වලින් පැනනගින අකාර්යක්ෂමතාවය. රජය ගන්න වැරදි ප්‍රතිපත්ති, වැරදි බදු අනුකූලතා ඒවා මේවා හරහා නීති වෙනස් කිරීම තුළ අහිමි වෙන එකතු කරගන්න බැරි වෙන එකක් තියෙනවා. ඊට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව හා සුරාබද්ද දෙපාර්තමේන්තුව තුනේම අඩු වැඩි වශයෙන් ගත්තාම පරිපාලන කාර්යක්ෂමතාවක් තියෙනවා ඇත්තටම. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමිච් පද්ධතිය නිවැරදි ආකාරයට ගොඩනගලා ඉවර කරගන්න බැරි වීම තුළ ලොකු ආදායමක් අහිමි වෙලා තිබෙනවා. එතකොට රේගු මේ සුරාබද්ද දෙපාර්තමේන්තුව හොර අරක්කු කාර්යව අල්ලන්නේ නැතුව ඇතැම් විට රජයන් වලට සම්බන්ධ අය වෙන්න පුළුවන් අර මේ ඉස්ටිකර් එක හොරට ගහලා විකුණපු අය අනාදී ආකාරයේ ලොකු වංචා සිද්ධ වුණා. ඒගොල්ලෝ ඒවට අනුග්‍රහය දැක්වුවද නැද්ද කියන කාරණාව වෙන එක ඇතැම් චෝදනා තියෙන අනුග්‍රහය දැක්වුවා කියලා. එහෙමනම් ඒ චෝදනා කරන අය ඒ අයව පරීක්ෂණ පවත්වලා අත්අඩංගුවට යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඉතින් මේ කොටස් දෙකම තියෙනවා. මේ ආයතනවල දිගුකාලීනව පළපදියම් වෙලා තියෙන පරිපාලන කළමනාකරණ මානව සම්පත් තාක්ෂණ හා ආයතනවලට ආවේනික දුර්වලතා නිසා අහිමි වෙන බදු ආදායමක් තියෙනවා වගේම රජයේ ප්‍රතිපත්තිවල තියෙන වැරදි ක්‍රමවේදයන් වල ප්‍රතිඵලයක් විදිහට දැන් අද දිවිච්ච බද්ද හෙට වෙනස් කරනවා ඊළඟට ආය ඊළඟ දාතේ වෙනස් කරනවා දැන් ওই බදු වෙනස් කරනවා කියන කාරණාවත් එක්ක හඳුනිති මන්ත්‍රීතුමා මේ අපිට අත්දැකීම් තියෙනවා මේ බදු සංශෝධනයන් වලදී යම් යම් ආර්ථික වාසි ආර්ථික සහන විවිධ පාර්ශවයන්ට හිතවතුන්ට ව්‍යාපාරිකයන්ට ගියා කියලා ඒක ඇත්තව. දැන් අපි දන්නවා අපි අහලා තියෙනවා මේ සීනි බදු වංචාව රටේ මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට. හැබැයි ආනයන කටයුතු සිදුවෙද්දී නැව මගෙද්දී මුදල් අමාත්‍යවරයාගේ එක අත්සන් පහරකින් සමහර වෙලාවට පුළුවන් බදු සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දුව වෙනස් කරන්න. හොඳ උදාහරණයක් සීනි බදු සම්බන්ධ ප්‍රශ්න. ඔව්. ඉතින් මේවා වැඩක් නැහැ එතකොට. දැන් ඒක තමයි. කියන්නේ ඒකයි මේවයි ලොකු ලොකු කතා දැම්මට ඒවා අපි මෙතන ඇවිල්ලා සීරියස් කතා කරාට අරහෙ 725 තියෙන සීනි බද්ද මෙට්‍රික් ටෝන් 8500ක් එනකොට මේ ගාන 50ට. දැන් ඇත්තටම මූල්‍ය පාලනය කරන්නේ කවුද එතකොට? මූල්‍ය පාලනය කරන්නේ මුදලාලිටියක් ඉන්නවනේ.
පාර්ලිමේන්තුවට හිමි බලයක් නෙමෙයිද? ඒගොල්ලෝ ගහන මොකක් කරන්නේ? දැන් නෑ ඔබ ඔබ ඔබතුමාට ඔබතුමා දැන් පාර්ලිමේන්තුව නියෝජනය නොකළට ඔබතුමා මේ මේ දශකයකට වැඩි කාලයක් පාර්ලිමේන්තු එකේ හිටියා. පාර්ලිමේන්තුව විතර නෙමෙයි. ඔව් පොඩ්ඩක්. ඔබතුමා දැන් මේ නීතිය බලන්නකෝ. මම මේ නීතිය විවේචනය කරනවා නෙමෙයි. නමුත් අද මේ ගත තීරණ ගන්න. හරි අද මේ තීරණයක් ගන්නවා මේ රණී මොකද නාජමල් මේ ඔක්කොම මේ අපරාධ වලට වක් කියන්න ඕන කියලා. හරි? හැබැයි අර ඊට පස්සේ පෙරේදා මම දැක්ක මධ්‍යම පරිසර අධිකාරිය සභාපති ප්‍රසිද්ධ ආලස්සරගෙන අරගෙන ලක්ෂ 100ක් මේ ඊට පස්සේ නේද අපදෙනවා. හරිද? එතකොට මේකළු සම්බන්ධ මොන හරි කරයිද? මේ වගේ තීන්දුව ගත්තම නොගෙන ඉන්නවා ඊට වැඩිය හොඳයි. මොකද දන්නේ? ගත්තට පස්සේ මොලි හරි විශ්වාසයක් හදනවනේ. හැබැයි මුකුත් වෙන්නේ නැහැ. ඒ වෙනවනම් අර මධ්‍යම පරිසර අධිකාරිය සභාපතියා ප්‍රසිද්ධ අපාරගෙන මේ ආලස්සරගෙන අපගන්නේ කොහොමද? අචෝක කපෙදිනේ මන්දිතුමා එතකොට මේ හරි පරස්පරයිනේ ඔව් මේ නාමල්ට කියනවා අජිත් නිවාර කබ්ලාල්ට කියනවා ගෝඨාභයලට කියනවා මහින්දලා කියනවා මේ රටේ සිද්ධ වෙච්ච ආර්ථික අපරාධ පිළිබඳව ඒ අය වග කිය යුතුයි කියලා ශේෂ්ඨාධිකරණයෙන් තීරණයක් කළා කියලා හරි ප්‍රවෘත්තියක් හැබැයි ඒ ප්‍රවෘත්තියත් එක්කම ආයි ප්‍රවෘත්තියක් යනවා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ප්‍රසිද්ධියේ ඒ ආයතන ඇතුළතදීම පගාව අරගෙන අහුවෙලා අපගත්ත කියලා. හොඳයි. ඔව්. එතකොට මේක කොහොමද අපි තේරුම් ගන්නේ? හොඳයි මන්දිතුමා. මම ඔබතුමා ඇඟහන්නේ මම මේ දැන් මේ කංශා වගාව ගැන කියවෙන්න. ඔබතුමා කංශා බොන්න කැමතිද ලංකාවේ ජනතාව බොනවට? ඔබතුමා බොනවද? අපි කවදාකවත් කංශා බොන්නේ නැහැ. හැබැයි මේ මම මේ ඔබතුමා ඇඟහන්න ගියේ දැන් මේ ජනාධිපතිතුමාට මේ අයවැය කතාවේදී කංශා වගාව අපනයනය කරනවා කියන ඒක ඇතුළත් කරන්න අමතක කළා වගේ නේ. ගිය පාරේ මේ ගිය අයවැයනේ ඔක කිව්වේ. නෑ 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 මන්ත්‍රීතුමා. ගිය අයවැය නෙවෙයි. දැන් මේ මේ අයවැයේ අර නොකියූ කොටසේ. ඔව්. නොකියූ කොටසේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිමය යෝජනා ඇමුණුමේ තියෙනවා. ඒ ඇමුණුමේ තියෙන ආකාරයට මේ දේශීය සහ විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත්ත රා සහ සියලුම ආකාරයේ දේශීය නිෂ්පාදනය කරන මත්පැන්වල ගුණාත්මකභාවය ඉහළ නංවන්නේ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත්ත නව මත්පැන් නිෂ්පාදනය සඳහා වෙන ආයෝජන දිරිගන්වන්න යෝජනා කළා තියෙනවා. තෝරාගත් දේශීය නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීම සඳහා යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඔව් කියනකෝ ඉස්සලා මේ කංශා 55 මේක තියෙනවා. දැන් මේ ගියපාර අයවැයේදී මේ කංශා වගාව පිළිබඳ දිරිමත් කරන්න වැඩපිළිවෙලක් දැම්මා. ඊට පස්සේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඔය පිළිබඳ මෙයා කළා යම් කිසි ලොකු රාවයක් තිබුණා. දැන් ඒක ගැන කතාවක්වත් නැහැ. හැබැයි කතා කරන්න නැතුව මේ පාර අයවැයේදී මේ 55 වෙනි පිටුවේ දැන් ඔය කිව්ව මනුෂ්‍යයන් කියපේ ඔක්කොම කියලා තියෙනවා. ඒකටත් ඔක්කොම තමයි වක්‍රාකාරයෙන් තමයි මේ 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 මොනවාද ගියපාර මොන පත්‍ර කියලාද කිව්වේ? අයිලෝක විශේෂ පත්‍ර කියලා ඒ කතාවක් කියවන්නේ. දැන් ඒ වෙනුවට වෙන නමකින් ඔය මෙයා කැවිලා තියෙනවා. දැන් වැඩි දෙනෙක් මන්දිතුමා මේ බුදුදහමින් පටන් ගත්ත අයවැය කතාව එමනුම් මේ. දැන් මේක දැන් වැඩි දෙනෙක් බුදුදහමින් පටන් අරන් මේ මේ වචනේ දාන්න බැරි හින්දා වෙන වචන වලින් මේක දාලා. ඒක ඇතුලේ හංගලා තියෙනවා. අපි මේක දැන් සුනිල් කිව්වා වගේ මේව ගැන කතා කරලත් වැඩක් නැහැ. මේ මේවා මේවා කවදාකවත් වෙන්නෙත් නැති ඒවා. ඒ කතා කරලත් වැඩක් නැහැ. ඔව් සමන්තුමා මේ කාලේ ඇත්තටම මේ අන්තිම මෙන්න මෙහෙමයි. දැන් මේක තීරුම් ගන්න මේක අවංකව කියනවනම් ලබන අවුරුද්දේ ඔහුම කියපු විදිහට මැති වර්ණ අයවැය ලේකනෙ මේ ඉදිරිපත් කරේ. දැන් මෙතන අපිත් පටලවාගෙන තියෙනවානේ වැටුප් වැඩි කරලා දෙනවා රුපියල් 10000 කින්. නෑ නේ එතනමයි මෙතන කරලා තියෙන්නේ ජීවන අංක දීමනාවක් දෙනවා කියනවා 10000කනේ. ඒ කියන්නේ ජීවන අංක දීමනාව කියන්නේ ගිවිසුම්ගත ගනුදෙනු තියෙනකොට ඒ ගිවිසුම්ගත ගනුදෙනු වල ප්ලස් කියලා ඇඩ් කිරීමක් කරනවා ජීවන අංක දීමනාව. ඒතර මේ ජීවන අංක දීමනාව දෙන්නේ ඇත්තටම අර කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ අංක ඉහළට යනකොට ඊට අනුපාතිකව තමයි මේක එකතු කිරීම කරන්නේ. මේක ඇත්ත වශයෙන්ම නෛතිකව කළ යුතු ගෙවීමක්. ඒක මේක ප්‍රකාශ කිරීමක් තමයි මෙයා කරේ. ඒ නිසා මේක මේ වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා කියන තැන ඉඳගෙන කතා කරන්න එපා කියලා මම යෝජනා කරනවා. ඕනනම් ගලවලා දාන්න පුළුවන්. ඕනනම් ගලවලා දාන්න පුළුවන්. ගලවලා දාන්න පුළුවන්. ඒ වගේම සුමිත් තව එකක් තමයි. අපි දැන් මේ ඇත්තටම මෙතුමගේ මේ සුරංගනා කතාවල ගැන නිකන් දීලා මේවා රටවල් දියුණු කරන්න බෑ. මේ දේශපාලන බොරු පොරොන්දු දීලා මෙහෙම තමයි රටක් අන්නලා තියෙන්නේ කියලා මෙයා පස්පාරක් හිටපු රටේ අගමැති විදිහට එයාම කියනවා මේ වගේ මේම සුරංගනා වැඩ කරලා තමයි රට අන්දලා තමයි මේ අනාථ කරේ කියලා. එයාම අපහු කියනවා ගිය සැරේ මම සමෘද්ධි වලට හැම අවුරුද්දකම වගේ වාර්ෂිකව දුන්නේ රුපියල් මිලියන 60යි. අපි මේ සැරේ දෙනවා රුපියල් මිලියන 180ක් කියලා කියනවා. එතකොට ਉਹ ඔක්කොම එකට පෙළ ගහලා බලනකොට මේ අය කියනවා මේවා අපි තාර්කිකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ණය ප්‍රතිව්‍යෝගගත කිරීමත් අපි ප්‍රශස්තකරණයට ලක් කරන්න ඕනේ. මේ වගේ බර විදියට මේවා ගැන න්‍යායවත් කතා කරන ගමන්ම
අන්තිමේදී මේ කරලා තියෙන අර ඊළඟ එළඹෙන මැතිවරණයට අදාළව මේ සන්තෝෂම් ලබා දීම තමයි මේ විදුවක් මන්ත්‍රීතුමා මේ IMF එකේ මේ ලොකු බලපෑමක් වුණාද කියලා හිතනවා මේ බජට් එකට අදහස මොකද ඔව් ඇත්තටම සුමිත් IMF එක මේකේ පිටිපස්සේ ඉන්න එක වෙනම කතාවක් IMF එක කළමනාකරණය කරගන්න එක පවතින රජයට සහ පවතින මුදල් අමාත්‍යවරයා ඒ කණ්ඩායමට මේ සඳහා වන ඒ පෙළගැස්ම කරගන්න ඕනේ නමුත් අපි එකක් කියනවා සුමිත් මෙහෙමයි මේ මොහු අග්‍රාමාත්‍යවරයා වෙලා ඉන්න කාලෙත් අද වර්තමාන ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලෙත් ඇත්ත වශයෙන්ම මෙතුමාට මෙතුමා සහ ඒ ඉන්න ටීම් එකට මේ රට දැවෙන අර්බුදය මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය ජය ගන්න එක හිතලවත් නැහැ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය රටේ සේවා සම්පාදන ක්‍රියාවලිය මේවා ගැන හිතලවත් නැහැ ඒ නිසා සුමිත් මම කියනවා මේ රටේ තරුණ පරම්පරාවක් අද වෙනකොට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔවුන් ඉන්නේ ඇත්තම කියනවා නැව් නැගලා හීනෙන් වගේ එයා යන්න බලන ඉන්නේ අද මේ රටේ අපි බලාපොරොත්තුවක් තිබ්බා සමගි ජන බලවේගෙන් එහා පැත්තට ගියා මනුෂ්‍ය නානායක් අර හරින්ලා මේ ගිය මොකක් වෙනවද මේ රටේ සංචාර කර්මාන්තේ දියුණු කරනවා විදේශ සේවා නියුක්ති දියුණු කරනවා මේ ආදී දේවල් කරන්නේ නමුත් සොමිත් අතිශය සෝචනීයයි සංචාර කර්මාන්තේ සහ විදේශ රැකියා කර්මාන්තේ කියන එක ඒ කියන්නේ අපිට නිතරම කියනවා දැන් ඔය සිය ගානක් ඉන්නවා ගිහිල්ලා වෙලා ඩුබායි ටැක්සි ඩ්‍රයිවිං කියන ඒ ඩුබායි ටැක්සි කියන සමාගම එහෙට ගෙනියලා වෙලා ඉන්නවා තාම විදේශ සේවා නියුක්ති කාර්යාලයේ මැදිහත්ලා යවලා තියෙන්නේ නමුත් ඒ රටේ තාම අවුරුද්දකට වැඩි කාලයක් මේ ළමයි ගිහිල්ලා ඉන්නවා සිය ගානක් නමුත් තාම රැකියාවලට යොමු කරලා නැහැ එතකොට මනුෂ්‍ය නානායකරණ බුදිද කියලා විසිරසේ ඉඳලා අහනවා මේ විදියට මේ මනුෂ්‍ය නානායකරලා ඉන්න ඕනන්නේ වග කියන්න ඕනන්නේ මේ විදියටද විදේශ සේවා නියුක්ති කාර්යාලයේ නිලධාරීන් කළමනාකරණය කරගනිමින් මේ අයට මීට වැඩිය කටයුතු කරන්න අත්පසේම බුද්ධියක් මොලයක් නැද්ද සුමිත් මෙයා අංශු මාර්සිංහ මහත්මයා සමග ජපානයට ගිහිල්ලා ඉවරලා ජපාන රැකියාව පිළිබඳව පහුගිය දවස් මාස කිහිපයක උඩදී මෙයාලා ගිහිල්ලා ඉවරලා වැඩසටහනක් ආරම්භ කරා මම ඇහුවා එක්තරා මාධ්‍යකදී මේ මහාචාර්යවරයා කියනයි කියන පුජ්‍යලයන් මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ මේ විදිහට තමන් ආයතනයක් පවත්වාගෙන යනවා නම් යම්කිසි ආකාරයක විදේශ රැකියා භාෂාවන් පුහුණු කරන ආයතනයක් පවත්වාගෙන යනවා නම් ඒ ආයතන වෙනුවෙන් අර වගේ ජාත්‍යන්තර රටවල් වලට ගිහිල්ලා රාජ්‍ය තාන්ත්‍රික භාවය පාවිච්චි කරලා නිලතල පාවිච්චි කරලා ජපාන් රැකියා ලබා දෙන්න තමන් ගෑයට මේ වගේ ඇමති පට්ටම් පදවි පාවිච්චි කරන්න පුළුවන්ද සුමිත් ඒ නිසා අපි කියනවා එක දෙයක් මේ වරප්‍රසාද වරදාන ඇමතිකම් උපදේශකම් ජනාධිපති උපදේශකම් මේවා පාවිච්චි කරලා තමන් තමන්ගේ ආයතනයේ ළමයිව පිටරටට යවන්න තැනකට අදපත් වෙලා තියෙනවා මේ අමාත්‍යවරු සානිලදරි එහෙමද වෙන්නවද සුමිත් මෙරටේ තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන අඩු ගානේ රටේ රැකියා දෙන්න බයි නක් විදේශ රටකට හරි රැකියා ලබා දෙන තත්ත්වයටපත් වෙන්නේ විසිටින් වීසා අරගෙන අද ගිහිලා මැලේසියාවේ ගුටි කනවා මැරුම් කනවා අද මේ මිනිස්සුන්ට පහර දෙනවා මේ තරුණයන්ට කොයි මනුෂ්‍ය නානයක් කරලා ඉදිරිපත් වෙනවා හොඳයි ඒ නිසා ඇත්තටම මහිම මම කියන්නේ මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන් මේ අයවැලේ කියන තුල අලගුවක උත්තරයක් දාලා නැහැ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන් අධ්‍යාපන වෙනුවෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන සිසල් ප්‍රේමජයන්ත මැතිතුමා විශාල වැඩ කොටසක් කරයි කියලා අපිට වෙනත් අමාත්‍යවරුන්ට වඩා වෙනත් දැක්මක් ඔහු පිළිබඳව තියෙනවා මම කියන්නේ ඇත්තටම මේ අමාත්‍යංශයේ ඉන්න යටතේ ඉන්න ගුරුවරු සම්බන්ධයෙන් වැටු විෂමතාවයක් ක්‍රියාත්මක වෙනවා මේ සම්බන්ධයෙන් සාධනීය බලන්න කිසිදු ආකාරයක මෙහි යම් කිසි මුදල් ප්‍රතිපාදනයක් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ වැටු විෂමතාවය ඔව් සංවාදීතා උන්සු අපි කාල වේලාවත් එක ලොකු තරගයක ඉන්නේ හින්දා අපි අවසාන වටේට යොමු වෙන්නත් උමනයි අවසාන වටේදී තරදීන් සිව් දනටම විනාඩි දෙක බැගින් වැඩසටහන අවසන් කිරීමට කාලය ලබා දෙනවා එහි පළමු අවස්ථාව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මහත්මිය ඔබතුමාට ඔව් ඇත්තටම මහිම මේ අයවැයෙන් දැන් රට 2022 පත්තිච්ච අර්බුදයෙන් ගොඩාව නම් ඉන්පසු ආර්ථිකය ස්ථාවර කරලා ඉදිරියට ගෙනියන්න ඕනි කරන යෝජනා ඒ කියන්නේ වෘත්තීමේ විදියට ඉදිරිපත් කරන්න තිබිච්ච අයවැය තමයි මේ අයවැය. එහෙම ඉදිරිපත් නොකිරීමක් තමයි අපිට දකින්න තියෙන්නේ. ගුරුවරුන්ගේ වැටුප් විසමතා, රජයේ සේවකයන්ගේ වැටුප් විසමතා පිළිබඳව ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ කිසිදු ප්‍රශ්නයක් මේ ලේඛනයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. ඒ වගේම ලක්ෂ 5කට 6කට විදුලි බිල ගෙවා ගන්න බැරුව විදුලි බිල විසන්දි විදුලිය විසන්දි කරගෙන ඒ ගෙවල් වල ඉන්න දූ දරුවන්ගේ අධ්‍යාපනය පවා කඩාපකල් කරගෙන තියෙනවා. ඒ පිළිබඳව විසඳුමක් දෙන යෝජනා මේ අයවැය ඉදිරිපත් වෙලා නැහැ. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්තාම විශ්වවිද්‍යාල ආචාර්යවරු 12000ක් ඕනි තැනට 6000ක් ඉඳගෙන වැඩ කරන්න තත්ත්වයක්පත් වෙලා තියෙනවා. ඉතුරු ආචාර්යවරු ටික බඳවාගෙන මේ නිදහස් අධ්‍යාපනය හරහා විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙන
දුදරුවන් රටේ අනාගතේ බාර ගන්න ඕනි මානව සම්පත් බවට දිනු කරන්න ඕනි කියන එක හිතලා අර ආචාර්යවරුන්ගේ අඩුව පුරවන ගැටලුව විසඳන්න මේ අයවැය යෝජනා ඉදිරිපත් කළා නැහැ. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බාල බෙහෙත් ගෙනල්ලා බාල ඉන්ජෙක්ෂන් ගෙනල්ලා ජීවිත බිලි ගන්න සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාගෙන වැටලා තියෙනවා. ඒ ප්‍රතිසංවිධානය කළා ඒ යථා තත්ත්වයට පත්කරන මුදල් වෙන් කළා රටේ ජනතාවට ජීවත් වෙන අයිතිය ඉස්පිරිතාලයකට ගියාම වහ දෙන්නේ නැති බෙහෙත් දෙන සංස්කෘතියක් ගොඩනගන්න ඕනි ප්‍රතිපත්තිමේ තීරණ වැඩසටහන මේ අයව ඉදිරිපත් වෙලා නැහැ. ඒ වගේම තමයි වෘත්තිකව රට අරගෙන යන බදු බර සහ ජීවන බර දරා ගන්න බැරුව ඒ අය නවත්තගත්තේ නැත්නම් ඉදිරි પરම්පරාව වෘත්තිකයන් බිහි කිරීමේ පුහුණුව ලබා ගැනීමේ අවස්ථා අහිමි වෙමින් ඉන්නවා. ඒ ප්‍රශ්නේ මේකේ ආමන්ත්‍රණය කළා නැහැ. හැබැයි ඒ වෙනුවට රිජේනින් ශ්‍රී ලංකා වැඩසටහනේ තිබිච්චි ගොවිය කුඹුරෙන් ගොඩට ගන්න හේන් ගොවිය කුඹුරෙන් ගොඩට අරගෙන ඒ ඉඩම් ටික එකතු කරලා බහුජාතික සමාගම් වලට විකුණන වැඩසටහන ඉදිරිපත් වෙලා තියෙනවා. ජලය රජයේ සම්පතක් බවට පරිවර්තනය කරගෙන ජලයට මිල තීරණය කළා ලිඳකින් ගන්න ජලයට බදු ගන්න ක්‍රමවේදය ආරම්භ කරන්න ඕනි මූලධර්ම ටික ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි කුලී නිවාසවල අයිතිය පුජ්‍යලයන්ට දීලා ඒවා අන්තිමට බැංකුවලට ගිහිල්ලා බහුජාතික සමාගම් වලට ඒ අයිතිය යන්න ඕනි කරන නීතිමය ප්‍රතිපාදන සකස් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කඩාගෙන යනකොට පුජ්‍යලික විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. සිහින ලෝකකට මිනිස්සු කඩවාගෙන යන ලේඛනය ඉදිරිපත් කරලා තිබෙනවා. මේක හොඳ ලක්ෂණක් තියෙනවා. අපි ඒවා වෙනම කතා කරමු. නමුත් අපිට ඕනි වැරදි ටික නිවැරදි කරගෙන හොඳ තැනකට යන්න. ඒ වගේම මේක හොඳ යෝජනාවක් තියෙනවා. එතුමා කියලා තියෙනවා මීට වැඩිය හොඳ යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අපි අන්න ඒ යෝජනා ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා අපේ කතාවවලදී. එතුමාට අපි අභියෝග කරනවා පුළුවන් නම් අපි අන්න ඉදිරිපත් කරන යෝජනා ටික අරගෙන ඒ යෝජනා මේ යෝජනා වලට ඉදිරිපත් අරගෙන ඒ මේ ඉදිරිපත් කරපු අයවැය සංශෝධනය කරලා ඒ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අවංක උත්සාහයක් තියෙනවා කියන එක පිළිබිඹු කරන්න පුළුවන් ඒ අපි ඉදිරිපත් කරන ප්‍රතිසංවිධාන ප්‍රතියෝජනා නැත්නම් විකල්ප යෝජනා ටික පිළි අරගෙන. ඒ වගේම තමයි අද නඩු තීන්දුවක් දුන්නා ආර්ථික අර්බුදයට වග කියන්න ඕනි කණ්ඩායමක් මූලික අයිතිවාසිකම් රටේ ජනතාවගේ කඩ කරලා තියෙනවා කියලා තව අවුරුද්දකින් දෙකකින් නැවත තීන්දුවක් දෙන්න වෙනවා. ඒ අද තීන්දුවට තීන්දුවෙන් චූදිතයන් බවට පත් වෙච්ච අයගේ අනුදැනුම මත පත් කරපු රාජ්‍ය නායක ඇතුළු කණ්ඩායමම 2023 2024 ඒ පත් කළාට පස්සේ රටේ ජනතාව උවමනාවෙන්ම අගාධයට හෙල්ලලා තිනවා කියලා 2024 පස්සේ එන නඩු තීන්දුවකුණුත් අපිට අහන්න ලැබෙන අයවැයක් තමයි මේ ඉදිරිපත් කළ තියෙන්නේ. ඔව් සුනිල් හඳුනන මම කියන්නේ මේකයි. දැන් මේ අයවැය අර මොන විකාර තත්ත්වයටද හරි ලියවෙනකොට එක වාක්‍යයක් ලියවිලා තියෙනවා ඇත්ත. මම ඒක පුටා දක්වන්නම් හත්වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම. මේ දූෂණය හා වංචාව රට පුරා පිළිකාවක්සේ පැතිරිලා රටේ ධනය හොරකම් කිරීම වැදගත් වැළැක්වීම පනත් අප දැන් ඉදිරිපත් කර තියෙනවා. රටේ ධනය හා සම්පත් හොරකම් කළ බවට විවිධ අයට චෝදනා තියෙනවා. හැබැයි රටේ ධනය හා සම්පත් හොරකම් කළ අය ගැන වගේම රටේ අනාගතය හොරකම් කළ අය ගැනත් අප සිතා බැලිය යුතු වෙනවා කියලා. ඒ කියන්නේ එයාගෙනම තමයි. හරි ඒ රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ කියන්නේ මහ බැංකු බැඳුම් කර වංචාව නිසා වංචාකාරයෙක් වෙලා නින්. ඒකට අර්ජුන මහේන්ද්‍ර උදව් කරේ මෙයා කියලා දන්නවනේ. ඒ විවිධ චෝදනා වලින් ප්‍රධාන එකක් මෙයාට තියෙනවා. ඊට පස්සේ බටලන්ද වදකාගාරේ ඉඳලා තරුණයව ඝාතනය කරපු එකේ චෝදනා මෙයාට තියෙනවනේ. ප්‍රසිද්ධ චෝදනා තියෙනවා. රටේ අනාගතය උදුරගෙන තියෙන මෙයා. මොකද ඒ මිනිස්සු හිටියනම් අද මේ රට හදනවා. මෙයා උදුරගත්ත මිනිස්සු. මෙයා වංචා කරපු සල්ලි. මෙයා පිටරට යවපු සල්ලි. මෙයා මූලික වෙලා. ඊට පස්සේ මෙයා අදින්නේ අරයාගේ කොටේනේ. ගෝටාගේ කොටේ අදින්නේ මේ. උරන්නේ. එතකොට ඒකෙන් මෙයා ඊටු ටික ආවරණය කරලා තියෙනවා. දැන් ශේෂ්ඨාධිකරණ කියනකොට ඒගොල්ලෝ මේ රටේ අපරාධ වලට වකි උදුයි කියලා මෙයා ඒක ආරක්ෂා කරන කෙනා. ඒක අරක තමයි. දූෂණය වංචා පිළිකාවක් විදිහට ගිහිල්ලා ඒවා ආරක්ෂා කළා රටේ අනාගතය කියන්නේ. අපේ අනාගතය මේ දරුවන්ගේ අනාගතය මේ රටේ මිනිසුන්ගේ අනාගතය. වැඩ කරන මිනිසුන්ගේ ගොවියන්ගේ දීවරයින්ගේ අනාගතය මෙයා විනාශ කරලා තියෙනවා. ඒ වාක්‍ය අර සොම්බි තත්ත්වය අරදී හරි හරියට ලියවි දෙනවා. මොකද ඒ උමතුවට පත් වෙච්චා හිටපු ගමන් මොහොත කර ප්‍රකෘති වෙනවා. අන්න ඒ වෙලාවක ලියවිච්ච එක මේක. මම කියන්නේ ඒක. ඉතින් මේ දැන් තවදුරටත් අපේ රටේ ජනතාවට මගේ ඉල්ලන්න තියෙන්නේ මේගොල්ලෝගේ නැති වර්ණ තියයි කියලා හරි මේ ලියන ඒවා ඉෂ්ට කරයි කියලා හරි බලාපොරොත්තු වෙන තියාගන්න එපා. ඒක විහිළුවක්. ඒක තරම් බොරු වලක වැටලික වෙන මුකුත් නෑ ජනතාව. හැබැයි මේවා ගන්න ඕන. ඔයා හිතනවද මේ ජනසභා ලේකම් කාර්යාල හදලා ජනාධිපතිවරණයක් තියන්න ලෑස්ති කියලා මේ රනිල් වික්‍රමසිංහ මේ ආර්ථික අර්බුදය ඇතුළේ මේ පළාත් පාලන ඡන්දයක් තියන්නේ නැත්තම් ඒක අපි දිනා ගන්න ඕන. ඒක ව්‍යවස්ථානුකූල අයිතියක් මිනිසුන්ට.
ඒක පාර්ලිමේන්තුවේ විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මහ ජනතාවයේ පාරට බහැල කරන්න ඕන වැඩක්. මේ වැටු අයිතිවාසිකම්, මේ කප්පාදු කරන දේවල්, මේ බදු පනවනේවා, මේවෙන් පීඩාවට පත් වෙන දේවල්, මේ පාර්ලිමේන්තුව ඇතුලේ අත උස්සලා අතපාත් කරලා විතරක් බේරන්න පුළුවන් දේවල් නෙමෙයි. මම අපි විශ්වාස කරන එකට ජනතාව නැගී හිටිය යුතුයි. මේ මේ පිස්සු තත්ත්වෙන් උමතුෙන් වියරුවෙන් මේ රට පාලනය කරන මේ පාලකයින්ට විරුද්ධව මහ ජනතාව සංවිධානය වෙනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. එහෙම නොවන තාක්කල් මේවා පුස් ලියවිලි බවට පත් වෙනවා. මේවා හරහා ජනතාව තවත් රවට්ටන එක විතරයි සිද්ධ වෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි අශෝක බේසිං මහත්මයා. විශේෂයෙන්ම අපිට ඉදිරියේදී බලා ගන්න වෙනවා අද දීපු නඩු තීන්දුව පිළිබඳව. අපේ රටේ ආර්ථික ඝාතකයෝ හිටියා, ආර්ථික අපරාධකාරයෝ හිටියා කියලා අපි කිව්වා. ඒ ආර්ථික අපරාධකරුවන් කවුද කියලා අද විශේෂයෙන්ම මහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. ඒතර මේකෙන් මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරුවා කියලා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ තියෙනවා. ඒතර මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ලැයිස්තුවේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද රාජපක්ෂ ඉන්නවා. ඒතර රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරපු එක්කෙනෙකුට පුළුවන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීපු එක්කෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් දරින්න? එන්න ඒ පිළිබඳව අපි ඉදිරියට බලාගෙන ඉන්නවා මොකද්ද ගන්න ක්‍රියාමාර්ග කියලා. ඒකම විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය දිනක පත්‍රයක තිබුණා 2024 අයවැයේදී පුදුම සහගත දේවල් විශාල ප්‍රමාණයක් වෙන්න ඕනෙක් පුළුවන් කියලා මුදල් ලැබෙති විදිහට පරිණ වික්‍රමසිංහමැතිතුමා කියනවා. දැන් පුදුම සහගත දේවල් මොනවද මේකේ වෙලා තියෙන්නේ? පුදුම සහගත දේවල් වෙලා තියෙනවා, කරන්න බැරි දේවල් විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. කිසිම තාර්කික පදනමක් නැතිව යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අයවැයකට යෝජනා එන්න ඕනේ යම්කිසි තාර්කික පදනමක් ඇතුව ඒක ක්‍රියාත්මක කරන්න. එහෙම නැති යෝජනා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකත් හරියට 2023 අයවැය වගේ 77-69 ක්‍රියාත්මක වුණේ නැහැ වගේ මේකෙනුත් 70 විශාල ප්‍රමාණයක් අපිට 2024 අවසරයේදී ක්‍රියාත්මක වෙනවා. දැන් අස්වැසුම ගැන හුඟක් වැයකට කතා කළා උජාරුවේ. දැන් මම දැක්ක පත්‍රේ තියෙනවා 10 වෙනි මාසේ 17 පත්‍රේ පවුල් ලක්ෂ 8කට ජූලි මාසේ අස්වැසුම නැහැ. පවුල් ලක්ෂ 8කට ජූලි මාසේ අස්වැසුම නැහැ කියලා. එතකොට දැන් මේ දීමනාව තියෙනවා, දීලා තියෙනවා මේ වියදම් දීමනාවක් පමණක්. හැබැයි 2015 මූලික වැටුපට 2500 ගානක විතර වැටුපට මුදල් එකතු කරනවා. ඒත් අන්තිමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට 500,000ක් ඡන්ද ගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඊළඟ මැතිවරණය 25,000ක්වත් ගන්න බැරුව ගියා. ඒ මූලික වැටුපට එකතු කරලා මේ දැන් මේ දීවන වියදම් දීමනාවක් දීලා එතුමා හිතනවා නම් ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒක විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි පසුගිය දිනක ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුවට අපි විපක්ෂ නායකතුමා මේ රටේ වෘත්තියේ වේදී විශ්වවිද්‍යාල ආචාර්යවරු, විදුලි බල බලනල ඉංජිනේරවරු, බැංකු කරුවන්, ඒ වගේ වෛද්‍යවරු. අද වෛද්‍යවරු කියලා තියෙන මම දැක්ක පත්‍රයේ තියලා තියෙන හරිත අලුත්ගේ 400 හොස්පිටල් ඇට් රිස්ක්, වහන් යනවලු ස්පිතාල 400ක්, වෛද්‍යවරු 5000ක් මේ අවුරුදු අවසාන වෙනකන් රට යනවා කියලා. බැංකු කරුවන් බැංකු සංගමයක බැංකු කරුවන් 2000ක් දැන් රට හැර ගිහිල්ලා තියෙනවා කියලා. බැංකු පද්ධතිය කඩාවැටෙන්න යනවා. ඒතකොට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් 250ක් රට හැර ගිහිල්ලා තියෙනවා. ඒක කඩාවැටෙන්න යනවා. ඒ වගේම ආචාර්යවරු 6000 ගණන් රට ගිහිල්ලා තියෙනවා. ඒක කඩාවැටෙන්න යනවා. වෛද්‍යවරු 5000. ඉතින් මේ තත්ත්වය තුළ මේ විදිහට එහෙම යන්න ගියොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේ මෙවර අයවෙන් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටු බල ප්‍රශ්නයක් තියෙනවා. විශ්‍රාම වැටු ගැළපීමක් සිදු වෙලා කරන්න ඕනේ කියලා විශ්‍රාම වැටු ඉල්ලුවා. ඒගොල්ලෝ ගැන කතාවක් කරලා නැහැ. රුපියල් 2500ක් දීලා රුපියල් 12,000ක් ආපහු ගන්න ගන්දි මේ බදුවලි වැඩ බද්ද වැඩි වීම තුළ විශාල ප්‍රශ්නයක් එනවා. මේ සාමාන්‍යයෙන් කිලෝ කැරලි 2,80ක් ගන්න ඕනේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. කිලෝ කැරලි 2,80ක් ගන්න 4 දිනක් ඉන්න පවුලක් මාසෙකට රුපියල් 65,000ක් ඕනේ කියලා ආණ්ඩුව කියනවා. දැන් 2024 ජනවාරි වල වැඩ බද්ද 118ට වැඩි කරලා අලුතෙන් මේ භාණ්ඩ ආසේව 150කට වැඩි කරපුවාම මේගොල්ලන්ට කිලෝ කැරලි 2,80 ගන්න රුපියල් 100,000ක් විතර ඕනේ. එතකොට මේ රුපියල් 10,000ක් වැඩි ගන්න 13 ලක්ෂයකට පමණයි 2500 විශ්‍රාමිකයන්. එතකොට අනිත් අයට මොකද වෙන්නේ? මේක විශාල ඛේදවාසිකයක් බවට පත් වෙනවා. ලබන වසර ජනතාව ජීවත් වීම ඉතාම අපහසුතාවයට පත් වෙනවා. ඒ හින්දා මේකට වහාම පිළියම් දන්න ඕනේ රජය. එහෙම නැත්නම් රජය ඉල්ලාස් වෙලා මැතිවරණයකට ගිහිල්ලා මොකද මහ බැංකු අධිපතිවරයා කියලා දෙනවා මේ රටට ආයෝජනය එන්නේ නැත්නම් විදේශ ආධාරය එන්නේ නැත්නම් මේ රටේ දූෂණ වංචාව නිසා, ඒ වගේම මහ ජනතාවගෙන් පත්වෙච්ච රජයක් නැති නිසා කියලා. ඒ හින්දා මහ ජනතාවේ කැමැත්තෙන් තෝරා ගන්න පුළුවන් රජයක් පෙන්වන්න ඕනේ. මොකද ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනාධිපතිවරයෙක් ඉන්නේ, ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවක් තියෙන. ඒ නිසා වහම මැතිවරණයකට යන්න කියලා අපි විශේෂ ඉල්ලා සිටිනවා. මහිම, ඇත්තටම මගේ මහනුවර ජනතාවටත් මට පණිවිඩයක් දෙන්න ඕනේ. ඇත්තටම දැන් කටුකස්තර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ හදන බවත්, ඒ වගේම තමයි බහුවිධ අපේ ගුට්ෂෙඩ්ඩේගේ මගී පර්යන්තය ඉදිකරන බවත් මේ අය මේ අයවැයේදී සඳහන් කරා. අපි විශ්වාස කරනවා මේ මහනුවර මහජනතාවගේ ඓතිහාසිකන් බරපතල විදිහට ආණ්ඩුව පැහැරගෙන තියෙනවා. අපි දන්නවා කට්ටියක් හන්තාන කඳුකරේම අල්ලගෙන දෙනවා විවිධ විදියට එක එක දේවල් නමින්.
ඒවගේම තමයි අම්බුලව කන්ද තනි කරම තමන්ගේ නමට ලියාගෙන තියෙනවා. ඒ නිසා මහනුවර ජනතාවට අද වෙනකොට රජයේ මැදිහත් වෙලා මහ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය තීර කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ විදිහට රටේ මහ ජනතාවගේ අයිතිවාසිකම් බෑර ගන්න හදන්න එපා. අපි ඒවගේම වෛද්‍ය බලධාරීන්ටත් ඉතාම ඕනගමින් ඉල්ලීමක් කරනවා. දැන් මහනුවර මහරෝවලේ ලීනි ඇක්සලරේටර් යන්ත්‍ර දෙකම මේ ඊයේ පෙරද වෙනකන් ක්‍රියාත්මකුනේ නැහැ. කෝටි අර විගණන වාර්තාවේ දාලා තිනවා කෝටි 80කට වැඩි මුදලක් මේ වෙනුවෙන් වෙන් කරලා තිනවා මහජනතාවගේ බදු මුදල්. අද වෙනකොට මේවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ හොර දූෂණ නිසා. ඒ කියන්නේ මේ කට්ටිය සේවා කිසුම් නැතුව තමයි මේවා ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම වෛද්‍ය සහ ඖෂධ මාෆියාව පිළිබඳව අපි දිගින් දිගටම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරා ජනමන සවදි කරා. අද මොකද වෙලා තියෙන්නේ? අද ඇත්ත වශයෙන්ම අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිබඳව අපි නිකන් ආහ්ලාදයට පත් වෙලා මේ බොහොම සන්තෝෂෙන් ඉන්නවා කියලා හිතන්න එපා කියලා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට අනතුරු අඟවනවා. මොකද එන්නේ මාර්ගයේ සීවරගෙන පර්යේෂණයකගේ ප්‍රධානියා කරනවා අපි ඔලුගඩි මාරු කිරීමක් නේ බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න කියලා අපි ඉල්ලීම කරේ බරපතල විදියට ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාත් හිටිය මහනුවර කලින් හිටපු කෙනා එසා කලින් හිටපු කෙනා අපිට අවලාද නැගුවා පාර්ලිමේන්තුව තුළදී මේ විවිධ ඒ කියන්නේ අර චමෝදිලාගේ සහ වෙනත් මරණයට පත්වුවන්ගේ සඳ වෙච්ච අයගේ මේ අයගේ දෙමොක්‍රසි හිතවතුන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා අසික්කිත අශීලාචාර දේශපාලනයක් කරනවා කියලා තමයි මෙයා කිව්වේ කිනම සෞඛ්‍ය අමාත්‍යවරයා. ඒ තාලෙට වැටෙන්න බා නව සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි අනතුරු අඟවනවා. මොකද මේ ක්‍රමවේදයේ වෙනසක් නොකළොත් මේ දූෂණය පිළිබඳව රටේ මහ ජනතාව පාරට බහින දවසක් එනවා. ඒ වගේම මම මට මේ වචන කියන්න ඉඩ දෙන්න. අපි දන්නවා අද වෙනකොට ඉතා බරපතල විදියට පලස්තීනයේ අපේ දරුවෝ විශාල වශයෙන් මරණයට පත් වෙලා තියෙනවා. බෝම්බ පිට බෝම්බ ගහලා අද රෝහලක ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රධානතම අල්ෂිනා අල් ශිෆා කියන රෝහල ආශ්‍රිතව දැවැන්ත මරණ ප්‍රමාණයක් වෙනවා. මේ වෙනකොට හිරාඩාසි නැත්නම් අර රෝහල් ගතව ඉන්න 37 දෙනෙක්ගේ දරුවෝ මරණය ජීවිතයත් අතර සටනක ඉන්නවා. ඒ නිසා මේ පලස්තීන ජනයා විඳින මේ වේදනාව දුක පිළිබඳව ගාසා තීරේ ඇත්ත වශයෙන්ම අපි සිරසේ ඉඳලා අපිට මේ විදිහට කරුණු කියන්න වෙනවා. මේ රටේ ඒ රටේ ජනතාවට අපේ කනගාටුව පාලක කරන ගමම අපි බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුව තුලදීත් පිටතත් මේ පිළිබඳව රටේ මහජනතාව විදියට සිවිල් පුරවැසි විදියට හඬක් නගලා ජාත්‍යන්තර ජාවට එක්සත් ජාතීන්ටත් කියන්න කරුණා කරලා මේ පලස්තීනයේ නැතිනම් ගාසා තීරයේ ඊශ්‍රායලයේ මේ කරන කාගේ වරද වෙන්න පුළුවන් හමාස්ගේ වෙන්න පුළුවන් වෙන කාගේ හරි වෙන්න පුළුවන් නමුත් දැන් ඇති මේ යුද්ධ කර කරුණා කරලා යුද විරාමය ලබා දෙන්න කියන එක අපිට ඉල්ලීම අපි මේ වෙලාවේ මතක් කරනවා කියනවා හොඳයි බොහොම ස්තුතියි අද අයවැයේ පසුදැක්ම පිළිබඳව තමයි අපි සටනින් ෆුල් ලෙස් සාකච්ඡාවට ලක් කරේ අද වැඩසටහනට අපගේ ආරාධනාවෙන් පැමිණියා නිදහස් ජනතා සභාවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යපා බණ්ඩාර මහත්මයා ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අද සටන පැමිණියට ඒ වගේම සමගි ජන බලවේගයේ පුරණකල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහත්මයාත් අද සටන සම්බන්ධව පුතුණවත් බෙහෙවින් ස්තුති. ඒ වගේම ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනිලිත් මහත්මයාත් ඔබතුමාටත් බෙහෙවින් ස්තුති. ඒ වගේම උත්තර ලංකා සභාවේ නියෝජනය කරමින් අද රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ මහත්මයාත් සම්බන්ධව ඔබතුමාටත් බෙහෙවින් ස්තුති. ඒ වගේම මගේ මාධ්‍ය කණ්ඩායම ජනිත මදුෂාන් සුමිතතුල් මාධ්‍ය සගින්නත් බොහොම ස්තුති. අපි සූදානම් මෙවැනි ආකාරයේ උණුසුම් සටනකින් ලබන සතියේත් ඔබ හමුවන්නේත් එක්ක ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. Sarasa TV, the People's Channel.